අද දවසේදීත් ඉතාම ගෞරවයෙන් පූජ්‍යපාද වැඩිමහල් ජිනාලංකාර ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා අද දවසේදී අපිට අභිධර්ම පාඨමාලාව ආරම්භ කරන ලෙස. ඉතින් ඒ අතරතුර මම කට්ටිය ගනිමින් පවතිනවා. මම ගෞරවයෙන් ආරාධනා කරනවා ජයන්ත මහත්මයාට වැඩසටහන සම්බන්ධීකරණය කරන්න ඔබත් එක්ක අවශ්‍ය වෙනවාට කියලා. තිරුවන් සරණයි. භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. තුන් ලෝකාකර වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අතීතය අනාගතය වර්තමානය යන කාලත්වයට සම්බන්ධ සියලුම හේතුඵල ධර්මයන්ගෙන් මතුවෙන ඇතිවෙන ධර්මයන් සර්ව ප්‍රකාරයෙන්ම ලක්ෂණ රස පච්චපාඨාන පදක්ඛාපාතෙන් අවබෝධ කරගත්තා වූ ඒ අවබෝධය තුළ කිසිම කලීමක් නැතාව වූ ඒ හරහා ගොස් ශාන්ත වූ නිර්වාණ ධාත්වත් අවබෝධ කරගතා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයේ වේවා කියලා මෛත්‍රියෙන් මා ගෞරවයෙන් නමස්කාර කරන ගමන් ඒ නමස්කාර උසල චේතනාවේ බලයත් ශක්තියත් හේතු වෙලා සෑම දිනකටම අද මේ කියලා දෙන්නා වූ දහම් කාණ්ඩය හොඳින් තේරුම් ගැනීම සඳහා ඥානය, බුද්ධිය, ශ්‍රද්ධාව, කුසල ඡන්දේ පහළ වේවා. ඒ වගේම ප්‍රශ්න අසන තමන්ට මගහැරී ගිය දහම් කොටස් නිවැරදිව නිරවුල්ව තේරුම් ගන්නට ශක්තිය ලැබේවා. සෑම දිනාගේම ඉන්ද්‍රිය ධර්මයන් මෝරවාගෙන ගැඹුරු ධර්ම පරාසයට ඇතුළු වී ශාන්ත ලක්ෂණ නිවන් ධාත්වත් අවබෝධ වේවා. නිවන් පිණිස මේ මාර්ගයක් වේවා කියන මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. මේ මෛත්‍රිය සහගත ප්‍රාර්ථනාවත් එක්ක අද දවසට අපි මේ සලකන වැඩසටහන මේ විදිහට ආරම්භ කරනවා. මම මේ පිනුතුන්ට ධාතාවක් සිහිපත් කරන්න කැමති. ඒ ගාථාව මේ අත්වාසයෙන්ම දානය සම්බන්ධයෙන් කියන. ඒ කියන්නේ ඒ කියනවා මේ දින්න පලස්සිනා දානං වනිච්ඡං විදුච්චයං සබ්බතා අපරාමට්ඨං විසිච්ඡන්ති විජානිය. බලන්න මේක කියනවා මෙහෙම. මම මේ පින්වත් හැමදෙනාම යම් යම් දක්වපු අදහස් අහගෙන හිටියා. ඒ අදහස් ආගෙන ඉඳලා ඊට පස්සේ තමයි මේක හිතුවේ. දින්නම් පළක් කිනා දාන. පළයක් බලාපොරොත්තු වෙන. පළයක් බලාපොරොත්තු වෙන ලෝකයට සම්බන්ධ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන. කල්‍යාණ මාත්‍මිය සම්මාසල මයිකේ මුස් කරගන්න. කල්‍යාණ මාත්‍මිය මයිකේ මුස් කරගන්න. ඒක තමයි. දින්නම් පලක් කිනා දාන ලෝකයට සම්බන්ධ ඵලයක් බලාපොරොත්තු වෙයි. දිව්‍ය ලෝකවලට සම්බන්ධ මනුෂ්‍ය ලෝකයට සම්බන්ධ ඵලයක් බලාපොරොත්තු වෙයි. ඒ වගේම හේතුඵල වලින් හැදින්නා වූ රූප අපේක්ෂා කරගෙන හේතුඵල වලින් ඇත්තා වූ සත්‍ය අල්ලගෙන හේතුඵල වලින් හැදෙන්නා වූ ගන්ධයක් රසයක් හේතුඵල වලින් හැදෙන යම් කෙනෙක් දානයක් ඔව් මම ඒකට මම මේ මම මේවා එවන්න මේ ඒ මේ ලෙගින් වොයිස් මාතේ දෙන දේ ඔබතුමා ඔරේ බිස්නස් කරා වගේ
ඒ කියන්නේ යම් කිසි දෙයක් මේ විලඳාම් කරනකොට යම් කිසි දෙයක් දෙනවා. ඔව්. දුන්නන් පස්සේ ඒකට ඒ දීපු දෙයට වඩා ප්‍රතිලාභයක් දීපු දෙයට වඩා කිව්වා මට එවන්නම් කියලා ඊමේල් එකක් එවන්නම් කියලා කිව්වා මම. මොකද්ද මේ ඒක තමයි මේ විලඳාමේ තියෙන ස්වභාවය. ඒ වගේ යම් කිසි කෙනෙක් දානයක් දුන්නාම වා මොකද මේ මොනවද පොඩ්ඩේ වෙනවා නම් ගණන් ඉලව් කරන කොට දෙකක් පෝස්ට් කරනවා නම් අනාපෘත් වෙනවා නම් හේතු ධර්ම රාමු ඒක හරියට වෙනදාමක් කරන්න ඒකයි බිස්නස් එකක් කරනවා කියන්නේ දින්නම් පලත්තිනා දානම් වනිච්ඡන් විහුච්ඡන් ඒ වගේ දානෙ හොඳයි බැංක් කරන්ට අපේ මොකද මම ඔව් දැන් මේ අවස්ථාවේදී අපි මේ ධර්ම සාකච්ඡාවක් කරත් වෙනවා මේ වැලිමඩ ජිනාලංකාර හමුදු සම්බන්ධ කරගෙන මේ මම ඔන්ලයින් කරන්නේ සජීවීව ඒක දෙන්නේ යන ගමන් ඉතින් මේ සාකච්ඡාව යන ගමන් මේ සාකච්ඡාව යන ගමන් මේ කීයේ ඉදිරිච්ච ගමන් මම මේ සම්බන්ධ වෙච්ච කට්ටියේ ඉන්නේ මෙතන තමයි ඒ කට්ටියට මම ඉර මේ අර මොකද මේ නන්දි කරගෙන යවන්නම් විශිෂ්ටාන්ති ඥානය ඉතාම ශ්‍රේෂ්ඨයි ඉතාමත්ම විශිෂ්ටයි කියලා දැනගන්න. ඕ පළවෙනිම දාන්න ඕනේ. පළවෙනිම දාන්න ඕක දැන් කට්ටිය එක දර ඔක්කොම හරි. දෙයක් දෙනකොට මේ ඔව් එහෙනම් මම හෙටම සල්ලි දෙනකම සල්ලි එවන්න කියලා කියන්නම් මේ ලංකාවෙන් අපේ මගේ අසහෝදරියට. යමක් දෙනකොට ආහාර ටිකක් දෙනකොට ඒක ඒ කියන්නේ මම ආදරගෙන අදලා කෝල් එකක් දෙන්න හිතුවා. තමයි ඒ වසරනේ ඒ ආහාරයේ තිබෙනා වූ පාට ඒකට කියන වර්ණ දාන ඒ නිසා තමයි උයන තියෙන අය ඒ දේ ඒ ආහාරය ටිකක් හැඩට ටිකක් පාටට ප්‍රිය මනාප විදියට හොඳට සකස් කරන්න කොච්චර ಗುಣ වුණත් පිච්චිච්ච අළු වෙච්ච අඟුරු වෙච්ච අපාට වෙච්ච දේවල් බෙදන්න දෙන්න කැමති නැහැ. ඒකින් කියන්නේ මොකද්ද? ප්‍රියමනාප හොඳ දැකුම් කඳු වර්ණයක් ඒ ආහාරයේ තියෙන්න ඕන කියලා. ඒකට කියනවා වර්ණ දානෙ කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට හොඳ මේ රසක හැපෙන ආහාර තෝර ගන්නවා. දැන් රසක හැපෙන ඒ වගේම හොඳ ප්‍රියමනාප විදියට හැපෙන ඒවා තෝර. ඊළඟට තියෙනවා මේ හොඳ සුවඳට තිබෙන ප්‍රියමනාප දේවා. ප්‍රියමනාප ප්‍රණීත සුවඳ. ඊළඟට තියෙනවා ප්‍රියමනාප ප්‍රණීත වූ රස. ප්‍රියමනාප වූ ප්‍රණීත වූ මේ හොඳ ස්පර්ශ තියෙනවා. ඒක මෙහිමයි හිතන්න. දැන් සමහර වෙලාවට මේ ඔය දානත්මාන හදනකොට දෙන දෙනි ඔය නිකන් ගල් යට වගේ. ගල් යට වගේ. වැලි යට වගේ. රන්තුවට හැපෙන්නේ. දේව සමහර දෙන්න කැමති නෑ. ඒවමතර සම්බලක් කියලා මෘදු විදියට සෞම්‍ය විදියට තමයි දෙන්නේ. එතන තියෙන ස්පර්ශය. මේ දානයක් දෙනවා කියලා කිව්වම දෙනවා වර්ණය දෙනවා, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියලා මේ ස්වභාව පහක් දෙනවා. ඒ වගේම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ තිබෙනවා වර්ණ ගන්ධ රස පෝජා කියන ස්වභාව ධර්ම 8 දෙන. අපි මේ ස්වභාව ධර්ම 8න් යුක්ත වෙච්ච දේවල් ඔච්චර ගැඹුරකට යන්නේ නැතුව උඩින් අපි ලෝක මට්ටමින් අරගෙන ඔය පඨවි ආපෝ තේජෝ වර්ණ ගන්ධ රස පෝජා කියන සුද්ධාස්තකයෙන් නිර්මාණය කෙරේ සුද්ධාස්තකයේ තියෙන ඒවට ගොඩවල් ගොඩවල් අරගෙන වට නම් තබනවා. ඒ වගේම නමක් තබලා ඒ වගේම වචනයක් දාලා ඒකට හොඳ ප්‍රියමනාප වචනයක් හයි කරලා සංඥාවක් හයි කරලා ඒ සංඥාවේ
ඒ වචනේ ඒ ප්‍රියමනාප වචනේ හරහ අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එහෙම නැත්නම් ඉන්ද්‍රිය පහටම ගැලපෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ටික මේ ටික දෙනවා. දැන් මේව ඔක්කොම හේතුඵල ධර්ම රාමුවේ තිබෙනා වූ දේවල්. දැන් මේක එළියේ. මේක ඍතුගුණයෙන් යුක්ත වෙච්ච දේවල්. මේ එළියේ තිබෙන දේ, එව නැත්තම් බාහිරේ තිබෙන දේ මේකට සම්බන්ධ කරනවා මනෝමය ධර්ම ස්වභාවය. චෛත්‍ය චෛත්‍යික ටික කියන්නේ පරිත්‍යාග චේතනාව තමයි. දාන මේකේ දෙනවා. එතකොට මේකේ හේතුඵල ධර්ම රාශිය වැඩ කරපු රූපේ සම්බන්ධ ක්‍රියාවලිය. මේව දීලා ඒක පරිත්‍යාග කරන වේලාවේදී ඇතිවෙන චේතනා ශක්තිය. චේතනා චෛත්‍යික හරි බලවත්. අභිසංකරණය කරන ශක්තිය හදන අනාගතී විපාකයක් දෙවන්ට දෙන ඒක දුන්නයින් පස්සේ යම් කිසි කෙනෙක් හිතුවොත් එහෙම අපරාමර්ථ කියලා කියවනේ. පරාමර්ථ කියලා කියනවා තණ්හාව ඔබට හයි කරනවා. දෙන වෙලාවට දීලා තණ්හාව හයි කරනවා, දෘෂ්ටිය හයි කරනවා මේ දාණයෙන් මට මේවා හම්බ වේවා කියලා. ප්‍රාර්ථනා කරන්නේ තවත් රූප, තවත් ශබ්ද, තවත් ගන්ධ, තවත් රස, තවත් ස්පර්ශ, ඒ වගේම තවත් පඨවි, තවත් ආපෝ, තවත් තේජෝ, වායු, තවත් වර්ණ, තවත් ගන්ධ, තවත් රස, තවත් මේ පූජා. මේ ප්‍රාර්ථනා කරද්දී ඒකින් කරන්නේ මොකද්ද? අර දීපු රූප ටික වෙනදාන් කරා වගේ ආපෞ ආපත්තට ආදිනවා. අන්නේ ඇද ගැනීම තණ්හාව කවුද? තණ්හාවෙන් තමයි ඕක අදින්. ඕක බිස්නස් එකක් වගේ. ඕක වෙනදාමක් වගේ. ඒක නිසා කියනවා වනිජ්ජම් ජිදුච්ඡන් කියලා. ඒ වෙනදාම් කරන්නාවේ පිළිකුල් කරන්න කියන එක. හේතුව එහෙම වුණාන් පස්සේ හැම වෙලාවෙම ඒ චේතනාව ලබා දෙවන්නේ හේතුඵල ධර්ම රාශියේ තියෙන ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒක නිසා ඒකේ සීමාවක් තියෙනවා. දැන් මොනවා හරි දෙයක් අපි පරිත්‍යාග කළ ඒකේ බලයෙන් යමක් ලෞකික සම්බන්ධයක් ඇති. ඔය රූප ශබ්ද ගන්ධ ඒ ඒරියා එකේ තිබෙන ඒ පරාසී තිබෙන දෙයක් ඉල්ලුවාම හම්බ වෙනවා. හැබැයි හම්බ වෙනවා ලබා දින ඒක බලේ නැති වෙලා. ඒක නිසා කියනවා නිවන් අරමුණු කරගෙන නිවන් ප්‍රාර්ථනා කරගෙන ඒක කරන්නයි කියලා. මේකෙන් ලෞකික වශයෙන් නෙවෙයි ලෝකෝත්තර සැපැති සාන්ත වූ සූක්ෂම වූ වෙනස් නොවෙන්නා වූ අපිට අවබෝධ වෙලා ආපහු නැති වෙලා නොයන්දා. මේ අදිස්ථාන කරන්ට ඒකට හිත යොදන්ට ඒකට ඡන්දය ඇති කරන්ට ඒකට කුසල ප්‍රාර්ථනා තියන්න කියලා. ආනේ එහෙම වුණාන් පස්සේ හම්බ වෙන එක හම්බ වෙන්නේ නිහතට. ඒ නිසා මේක හොඳට මේ අපේ අභිධර්ම පාඩම කරගෙන යනකොට ප්‍රායෝගික ජීවිතයේදී මේ අභිධර්ම දැනුම අපිට ප්‍රායෝගික දානමාන ක්‍රියාවල් වල, සීල සමාදන් ක්‍රියාවල් වල, නිර්වාණ ක්‍රියාවල් වල හයි කරලා, එතෙන්ට ගලපලා, එතෙන්ට යොදලා බලන්න හේතු වෙන කාරණයක් තමයි මම මේ අවස්ථාවේදී මේ පිටුපත මතක් කළේ. ඒක නිසා ඒකත් හිතාගෙන අපේ පින්වත් මහත්මයලා ඉස්සරවලා කිව්වනේ මේ ඉස්සරවලා කිව්වනේ යම් යම් කරුණු ප්‍රශ්න උත්තර හැටියට අසාගත්තොත් හොඳයි කියලා. ඒකට මම කැමතියි. ඒ නිසා මම මේ අපේ පින්වතුන්ට මගෙත් මං පොඩි කාරණේකුත් කියලන්ට බලාපොරොත්තු වෙනවා මේ විලාසෙදී. දැන් මේ වගේ අවස්ථාවකදී මේ කරන්නේ අර වෙනම කරගෙන කියාගෙන ආපු ඒවා දැන් අපි මිති බැඳලා මිති කරලා කියන තැන් හඳුනාගන්නේ කොහොමද කියන එක තමයි මේ පරිමරම කියන්නේ. ගිය පාරම කිව්වේ අර පළමුවෙම
පළමුවෙන්ම මේ අභිධර්ම වැඩසටහන ආරම්භ කරන්න හේතු වෙන අවස්ථාවේදී අහපු ප්‍රශ්නයකට උත්තරයක් දුන්නේ. ඒකේ නහරි තිබෙනවා නම් මේකෙන් උතුම්ට අහන්න පුළුවන් මේක හරි ගැඹුරු විදර්ශනාවක යන සත්පුද්ගලයෝ අහුවේ නැති ධර්මතා පමණක් අහුවෙන සත්පුද්ගලයෝ ජීවිත ඒ වගේම ආත්ම ඒ වගේම කෙනෙක් හම්බවෙන්නේ නැති ධර්ම සමූහයක පමණක් රැඳී සිටින බණ ධර්මයක් තමයි මේ කතා කරන්නේ. ඒක තමයි මේක පරම විදර්ශනාව. ඒ වගේම විදර්ශනාවට බැස්සෙකෙනීමක් විදර්ශනා වශයෙන් යෝනිසෝ මනසිකාරය හැසිරීම. ඒ නිසා මේ වෙලාවේදී අපේ පින්වත් මහත්මයාට මහත්මීන්ට සෑම දිනාටම මොදින් ඒ කරුණෝ තමන්ට තේරෙන්නේ නැති දේවල් අහන්න කියලා නම් මේ වෙලාවේදී මෛත්‍රී කරුණාවෙන් අවස්ථාව සලසා දෙනවා. සෑම දිනාටම අහන සෑම ප්‍රශ්නයක් පාසාම ඒ වගේ කියලා දෙන සෑම වචනයක් පාසාම ධර්ම කරුණක් පාසාම ධර්මඥානයේ පාල වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. තේරුණා සර්. ධර්ම සම්මානස බොහොමකින් එහෙනම් අපිට ප්‍රශ්න වලින් ඉස්සෙ වෙන පුළුවන් ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම ප්‍රශ්න අපි අහන්න කිව්වා මම හිතන්නේ කවුරුත් රූප කොටස් ගැන ප්‍රශ්න අහන්න අද සූදානම්ක් තියෙන්නේ නැතුව ඇති. ඔබ වහන්සේ විශේෂයෙන් කිව්වේ මේ පසුගිය සතියේ කරපු දේවල් සම්බන්ධයෙන්ද ස්වාමීන් වහන්සේ? ඔව් පසුගිය සතියේ දේවල් සම්බන්ධයෙන්ම පුළුවන් රූප සම්බන්ධයෙන් පුළුවන්. ඔබවහන්සේ දැන් දේශනා කරපු මේ තාස්තාවේ හතරවෙනි පදයේ තව සැරයක් කියලා ඒකෙත් පැහැදිලි කරලා දෙන ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් මේ ගාථාවෙන්නේ මෙහිමයි. දින්නම් පලක්ඛිනා දාන ඵලය බලාගෙන ප්‍රතිඵලය බලාගෙන ඒ ප්‍රතිඵලය කියලා කියන්නේ ලෞකික රූප වශයෙන් දින්නම් පලක්ඛිනා දානං වනිච්ඡන් ජිගුච්ඡ සකම්ඛා අප්‍රාමඨං විසිද්ධාන්ති විජානිය. විසිද්ධාන්ති විජානිය කියලා කියන්නේ විශිෂ්ටයි ශ්‍රේෂ්ඨයි කියන දැනගන්න. ඒක දැනගන්නකම විශේෂයෙන් විඥානයන් කියලා දැනගන්න නම් ඒ දාණය හොඳ උතුම් ශ්‍රේෂ්ඨ විශිෂ්ට විසිතුරු දාණයක් කියලා දැනගන්නේ මෙන්න මෙමය. සබ්බතා අපරාමත්තං වෙන්න ඕන. අපරාමත්තං කියලා කියන්නේ ඒකෙන් කියන්නේ මේ මිශ්‍ර නොවෙන්න ඕන. යම් කිසි දෙයක් මිශ්‍ර අපරාමත්ත කියලා කියන්නේ මිශ්‍ර වෙන්න හොඳ නැහැ කියන එක. කිරි වලට මේ ගොම මිශ්‍ර වුණොත් ඒ කිරි පාවිච්චි කරන්නේ නැහැ. කිරි ගන්නෙ හරකගෙන් ගොම ගන්නෙ හරකගෙන්. දානි දෙන්නේ ඉතින් කෙලස් එන්නේ ඉතින් හරකගෙන් කිරි ගත්තයි කියලා හරකගෙන් එන ගොම කිරිට වැටුනොත් පාවිච්චි කරන්න බෑ. දානෙ දෙන්නේ පරිත්‍යාග චේතනාව එන්නේ හිතින්, දාන චේතනාව එන්නේ හිතින්, දානෙ දෙන්නත් දෙන්නේ හිතින්. ඒ හිතින්ම දෙන දානෙ එතනින්ම එන ලෝභයක හරි ලෝභයේ මිශ්‍ර වුණොත් ලෞකිකව දෘෂ්ටිය මිශ්‍ර වුණත් ලෞකිකව ඒක කිරි කාපුලේ වැටෙච්ච ගොම වගේ පාවිච්චි කරන්න බැරි වෙනවා. සබ්බතා අපරාමත්ත එහෙම ගොම සම්බන්ධ වෙන්නේ නැති කිරි වගේ ලෝභකම ලෞකිකව සම්බන්ධ නොවිච්ච දෘෂ්ටිය ලෞකික සම්බන්ධ නොවිච්ච දාණය විශිෂ්ටාන්ති විජානියම් කියලා දැනගන්න එක වෙනවා. ඒකයි ඒක කියන මොහොතින් සයින්. අහ් ඒක තමයි. හරි වාස්තියක් තමයි. හරි වාස්තියක්.
සාමිනාට දෙකේ අදාළම ඇති ප්‍රශ්නයක් නම් උත්තර ලැබුණත් කමක් නැහැ නමුත් මේ හැඳාම ඔළුවේ තිබිච්ච ප්‍රශ්නයක් උදා මේකනේ අහන්නේ දැන් සාමිනාටවත් වහන්සේ දේශනා කරා මේ කරුණ විදර්ශනාවට යොමු කරගන්න කියලා මෙන්න මේකයි මට ප්‍රශ්න තිබුණේ ඔක කොයි වගේ උත්තරයක් වැඩි ප්‍රසහැදි කිරීමක් මේ දර්ශනාව මේ කොහොමද මේ යොමු කරගන්නේ කියලා ඒකේ සාමිනාස් දැන් මේ දැන් විදර්ශනාව ගැන මම හිතනවා එකක් තමයි අහලා තියෙන්නේ මේ අර දැන් චුල්ල පන්තිකේ සාමිනාන්ති කතාවේදී දැන් මේ ඉන්ද්‍රජාල වහන්සේ විසින් චුල්ල පන්තික සම්බුද්ධන්ත මේ යම්කිසි ප්‍රතිකා කරන දින ත්‍රිමුදින් කියලා හිතපමතේ යනවා ඊට පස්සේ මලක් වගේ මලයි ඒ පර වෙන්න යවලා ඊළඟට ඒ සිතේ දර්ශනාවට යවවා කියලා ඉතින් එහෙම කියනවා ඉතින් අපි මේ වගේ ධර්ම කරුණු දැන් දර්ශනාව කියන සම්මාසී කියන්නේ දැන් මේව දැන් මම අර කලින් කිව්ව වගේ මෙන්න දැන් මොනවද වලට අහනවා ආයියා ඉතින් අහනකොට මේවා තේරුම් ගන්න උත්සාහ කරලා ඒ වගේ දෙයක් එහෙම නැත්නම් මේක දැන් අපි ඔය සාමසේ භාවනාවකට ටිකක් වාඩි වෙලා ඔය දැන් එන විතක්ක වගේ ඒ වගේ වෙලාවලදී ඒක නිකන් මේ වගේ සිතිවිල්ලක් අරගෙන ඒක ගැන විමර්ශනය කිරීමක්ද සාමිනාස් ඒක ගැන පොඩ්ඩක් හැදලි කරලා තව අදාළ නැත්නම් ප්‍රතිගන්න දුන්නක් කමන්නේ අවශ්‍ය සාමිනාස් මේ විදර්ශනාව කියලා කියන්නේ විපස්සනා කියන වචනය පාවිච්චි කරන්නේ පාලි භාෂාවෙන් ඒ වචනයම ඒ තේරුම තියෙන වචනය සංස්කෘත භාෂාවෙන් පාවිච්චි කරනවා විදර්ශනා කියලා ඒ වචනයම තමයි සිංහල භාෂාවට විදර්ශනා කියලා අරගෙන තියෙන්නේ විපස්සනා කියන්නේ පාලි භාෂාවෙන් විදර්ශනා කියලා කියන්නේ සිංහලෙන් සහ සංස්කෘතෙන් ආපු කොටස අර්ථයෙන් වශයෙන් ගත්තාම ඒක දෙකම එකයි අපි බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශිත භාෂාවට ගරුත්වය දීලා අපි මේ වචනේ ගත්තොත් විපස්සනා කියන වචනයට ගත්තම මේ විපස්සනා කියන වචනය කැඩෙනවා දෙකට ඒ තමයි වි කියන උපසර්ගය යොදලා පස්සනා කියන වචනයට දැම්මම තමයි විපස්සනා කියලා කියන්නේ මේකේ හරය මේ වි කියන අකුර අයින් කරාම උපසර්ගය අයින් කරාන් පස්සේ ඉතුරු වෙන්නේ පස්සනා කියන එක විතරයි මේ පස්සනා කියන එකේ තිබෙනවා හොඳ ගැම්ම හොඳ ශක්තිය ඒකින් කියන්නේ බලනවා දකිනවා කියන එකයි ඒ පස්සනා කියන එකෙන් කියන්නේ බලනවා දකිනවා ඒ වගේම මේ පේනවා කියන එකටත් ඕක කියනවා හැබැයි බලනවා දකිනවා කියන එක දැම්මම නිකන් උඩින් පල්ලෙම පුළුවන් බලන්න නිකන් හිතලා බලන්න පුළුවන් උඩින් ඈත පේනවා හොඳට ඒක ඔයගේ පස්සනා කියලා කියන්නේ යන්තම් ඉතින් හරි එහෙන් හරි බලන හැබැයි ඒ තරම් මේ ලෝකයන් වහන්සේ මේ පස්සනා කියන වචනයට පුදුම විදිහේ බලය ආනුභාවය ශක්තිය වැඩි ක්‍රියා ස්වરૂපය වැඩි ක්‍රියාපකට තියෙන ගැම්මක් එකට හම්බ වෙනවා ඔය වී කියන්නේ විශේෂයෙන්ම ඇත්ත තත්ත්වයෙන්ම යථා ස්වરૂපයෙන්ම හොඳටම අඩු නැතුව කියන එකයි ඔය වී කියන එකේ තියෙන්නේ ඒක මේකට කියලා ගහපු ගමන්ම පස්සන කියන වචනය නිකන් ආනුභාව සම්පන්න කරලා යනවා. කොයි විදිහක හැදිච්ච මේ විපස්සනා කියන වචනය අරගෙන අපි දැම්මම මේ ඕනෑම දෙයකට කන බොන දෙයකට, දකින දෙයකට, හිතෙන දෙයකට දැම්මයින් පස්සේ ඒකේ
අර යන්තම් පේන්න බෑ. යන්තම් අහු වෙන්න බෑ. ඒක හොඳටම ගැඹුරටම අඩු නැතුව අහිල්ල අන්තිම විත්‍යයටම හේතු වෙන පේන තර මේක පේන්න. ඒකින් මේ විපස්සනා කියන ඒ වචනයට විපස්සනා කියන එහෙම නැත්නම් විපස්සනා කියන මේ විශේෂයෙන් ඇත්තටම හොඳටම දකිනවා කියන ක්‍රියාවට හොඳට තේින්න දෙකුත් එපායි. දැන් විපස්සනා කියලා කියන්නේ යන්තම් උඩින් පල්ලෙන් ඔය බලන. ඒක නෙමෙයි විපස්සනා කියන කොට තේින්න දෙයක් තියෙනවා. ඒ පිළිම තේින්න දේ උඩින් පල්ලෙන් තේින්න බෑ. ඒකේ තියෙන හැඩ වැද ඒකේ තියෙන ආයුෂය මතුවෙන හැටි විනාගෙන හැටි ඔක්කොම තේින්න ඕනේ. ඒක නිසා විපස්සනා කියන එක ගත්තම ඒකට තේින්න ඕනේ පඨවි ආපු හේතු වාද වර්ණ ගන්ධ රස ඌජා රූප 38ම වෙන වෙනම වෙන වෙනම තේින්න. එහෙම බලනකොට ඔන්න විපස්සනා වෙනවා. ඊළඟට හිත ඓතිසික ඔන්න ඒක පේනකොට වෙන වෙනම පේනකොට විපස්සනා වෙනවා. ඊළඟට මේ නිවන හැබැයි විපස්සනා කරන්නේ නැහැ. මේක තව ටිකක් ඇතුළට යනවා. මොකද මේ හැම එකම තිබෙනවා හැන්නිච්ච ඔය අරූප 28ක් තියෙනවානේ. රූප 28ේම තියෙනවා හැන්නිච්ච අහුවේ නැති මේ හොර තක්කඩි ලක්ෂණයක් තියෙනවා. ඒ හොර තක්කඩි ලක්ෂණය ඒකේ අස්සේ තියෙනවා. ඒක අහුවේ නැහැ. ඒක මතුවේ නැහැ. යම් යම් හේතු කාරණා නිසා හිතේ තියෙනවා ඒකට ආයතන මහ පුදුම විදිහට ඇවිච්ච ලක්ෂණය. චෛතසික අස්සේ තිබෙන ඇවිච්ච ලක්ෂණය. මේ ලක්ෂණය තමයි මේ ඒ රූප 28ේම සිත් 89ේම චෛතසික කියනවා 52ේම අස්සට කැරිලා අස්සට බැඳලා තිබෙනවා ලක්ෂණයක් ගතියක් එක්තරා විදිහක ඉන්හෙරිටඩ් පොලිසියක්. ඒ තමයි ඒවට වැඩි කාලයක් ඉඳගෙන වැඩි කාලයක් ඉඳගෙන ඒක තියෙනවා තක්කල් නැති තියෙනවා තක්කල් නැති ඒක මැරෙන ඒක නැති වෙන එක්තරා විදිහක ගතියක් ලක්ෂණයක් තියෙනවා. ඕක පේන්නේ ඕක නිකන් අර පස්සන කියන එකට තේරෙන. ඒක නිසා විපස්සනා කියන එකට හරියටම තේරෙන්න ඕනේ ඔන්න ඔය විපස්සනාට අහු වෙන පළවෙනි එකක් වෙයි. අනිත් එක ඉස්සරේ වුණාම විපස්සනා කියන එකකින් ඔය කොහොම මන්දිය හොයා කව 27 දෙනා කවුද 89 දෙනා කවුද චෛතසික 50 කවුද කියලා ඉස්සෙල්ලා නිකන් සර්ච් එකක් දාගෙන යනවා. දැන් අපි ඒකනේ කරගෙන ගියේ. ඔබ සර්ච් එක දාගෙන යනවා මෙතන මෙයා මෙතන මෙයා මෙයා මෙන්න මේ නමින් ඉන්නවා. ඔහොමෝ ගිහිල්ලා ওই ටික ඉන්න නම් ටික දැනගෙන පස්සේ මේ අපි අපේ ජීවිතයට විපස්සනාව දා. විපස්සනාව හරවන. හරවුවන් පස්සේ ඔය කියාපු ටික ඔක්කොම නෙමෙයි සමහර ඒවා. අපේ මේ ජීවිතේ හිතේ ඇතුලේ තිබෙනවා. දැන් ධ්‍යානසිත නෑ මේලා. අරූපාවචර ධ්‍යානසිත නෑ. ඵලසිත නෑ. අලෝකෝත්තර නෑ. සමහර ඔය කියපු වගේ තියෙන මේක. ඒවට ගිහිල්ලා එක එක බලාගෙන යනකොට ඒ වගේ තිබෙනවා. අපිව රවට්ටපු, අපි මුලා කරපු, අපිට විපල්ලාසී දීපු, අපිව තණ්හාවෙන් බන්ධනය කරපු, අපිට දෘෂ්ටිය කැවුවා වූ, කෙටුවා වූ අර තියෙන දේවල් අස්සේ ඔන්න පේනවා ඒව නිත්‍ය නෑ කියලා. ඒ වගේම ඒ වගේ තිබෙනා ශරීරයෙන් දකින්නවා, පිට දකින්නවා, ඒ වගේ අර මේ ආත්මීය ස්වභාවයක් නෑ කියන එක ඒකේ අස්සේ තියෙනවා. ඒ ටික පේන, ඒ ටික දැනෙන, ඒ ටික දැක ගන්න එකට කියනවා විපස්සනා වෙනවා. ඒ විපස්සනා වෙන වැඩසටහන් ගොඩක් තිබෙනවා. ඉඳගෙන භාවනා කරනවා, යනවා, සක්මන් කරනවා, කෑම කනකොට මෙනෙහි කරනවා, ධාතු මනසිකාරය කියන එකක් කරනවා, ආයතන මනසිකාරය කියන ස්කන්ධ වලට කඩලා හේතුඵල ධර්ම පටිච්චසමුප්පාද කතා කරනවා. ඔය යන හැම එකින්ම
කරන වැඩසටහනක එකක් තමයි මේ අභිධර්ම සාකච්ඡා. යෝනිසෝ මනසිකාරයේ කියලා කියන්නේ ඒ යෝනිසෝ මනසිකාරයේ තිබෙනවා නුවණ යොදලා බලනවා. දැන් නුවණ යොදලා බලනවා කියලා කියන්නේ මේ තියෙනවා අපි හිතමු යම් කිසි දෙයක් කරන්න යනකොට ඒ කරන්න යනදී මට ප්‍රතිඵලදායකද විනාශකාරී දෙයක්ද මේකෙන් මට මොකක්ද ලැබෙන්නේ අර්ථාන්විත දෙයක් ලැබෙනවද විනාශයක් සිද්ධ වෙනවද අනිත් කෙනෙකුට විනාශයක් සිද්ධ වෙනවට මට වෙනවද මට විනාශයක් සිද්ධ වෙනවද මගේ හිතට මොච්චර බලපෑමක් කරනවද කොච්චර මගේ හිත පීඩාවට පත් වෙනවද මේකේ ඥානය කො මේ වැඩසටහන හොඳයිද නොහොඳයිද කියලා අර විදිහට මේ කෑමක් ගැන වුණත් බලන දෙයක් ගැන වුණත් ගමනක් වුණත් වන්දනා ගමනක් වුණත් නිකන් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් වුණත් රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් වුණත් නාට්‍යයක් සංදර්ශනයක් චිත්‍රපටයක් ඇඳුමක් කරඳුනක් මිනිස් මිනිස්සෙක් එක්ක කතා කරනකොට ගන්න ටොපික් එක මාතෘකාව ඔය හැම එකක් පිළිබඳවම හොඳට බලන මේක කොච්චරක් දුරට ඉෆෙක්ටිව්ද කොච්චරක් දුරට මේක මට බෙනිෆිෂල්ද ස්පිරිචුවල් එකකින් මානසික ධර්ම ගබාව අන්න ඒ විදිහට යන්නේ ඒ විදිහට මෙනෙහි කරන එකට කියනවා යෝනිසෝ මනසිකාර්ය දානවා කියලා. මෙලොව පරලොව කුසල් අකුසල් හැම එකටම උදා. ඔය විදිහට මෙනෙහි කරනකොට හිතනවාට කියනවා යෝනිසෝ මනසිකාර්ය පුරුදු කරනවා කියලා. ඒකට ඒක හිතලා හොඳට ගන්න ඕනේ ධර්ම දැනුමක් ඔකට තියෙන්න ඕනේ. හොඳ නරක තීරුම් ගැනීමක් තියෙන්න ඕනේ. රටේ පුතේ නීතිය පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. එතකොට තමයි හොඳ නරක තීරුම් ගන්න පුළුවන් කම තියෙන්නේ. එහෙම නැත්නම් ස්වභාවයෙන්ම තමන්ට ආපු දැනුමක් තියෙන්න ඕනේ. එතකොට ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. භූත කියලා කියන්නේ තියෙන ගතිය, පවතින ගතිය. ඒ පවතින දේවල් කියන දේ අර භූත කියන වචනේ තියෙන මේ භූතයන්ට කියනවනේ. ඒ භූතයන්ටත් ඕක පාවිච්චි කරලා තියෙන ශ්‍රී ලාංකික ජන සමාජයේ වැඩි පුරණ භූත කියන වචනේ ඕල්මන් වලට තමයි පාවිච්චි කරන්නේ. පෙරේතයන්ට පාවිච්චි කරන්නේ භූතය වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේක එහෙම ජාතිය වචනයක් නෙවෙයි. මටත් ඕක ඉස්සර තිබුණා මේ භූත කියලා තිබුණොත් එහෙම දැන් මාන වුණාට පස්සේ දැන් ඉගෙන ගන්න පිළිතුරු ගැන කියලා හිතෙනවා මේ ওই භූත කියන වචනේ ගන්න කියලා. ඒක ධර්මයේ හේතුවක් භූත කියලා කියන්නේ සිදු වෙන දේ සිදු වෙච්ච දේ ඇති වෙච්ච දේ කියන එක. එතකොට මේ කියන දේවල් කවදින දේවල් වල I just know. H2O කියලා. එතකොට ගත්තොත් තෙමුණ යථාභූතයක්. ඒක පලාගෙන ගිහිල්ලා අර පොතේෂන් එක ගන්නවා වෝටරි. එහෙම නැත්නම් Okay, I'm sorry Gary, may it's Duncan here. Sorry to call you at this late. Yeah. Dr. Sakumar went very late and so only now I saw that there was some missed call from you. Only just now I got access to the phone and just now I saw that. And sorry I couldn't come. So that damage has not 100% gone. So he said it's reducing the effect and he warned me to see again in another 2 weeks' time and continue the medication until then. Yeah. So he said it's going down. But
not as much as he expected anymore, so he wanted to continue for another 2 weeks. I don't have the voicemail in this phone. I saw there are 4 messages missing calls. So you have left the key somewhere, did you? Yeah. Okay, all right. So I will go tomorrow morning then. I was not planning to go there tomorrow, but I think I should go because I have my. So you left the one key there? Yeah, that's okay, that's all right. And you put the double lock for the door, and what we discussed has been done, obviously. So that's good. Yeah, and window next to the front door. There's no window. Off in the dining room, okay. From inside. Okay, all right. So, but you're right then, I'll do that. Okay, and we did not check them at all because they are not supposed to be doors, so we did not check them. I don't know if they used that. That's tricky. Go inside and do that. Okay, all right. But you didn't try to open. Probably you didn't check really whether it can be open or not. No. Okay. I will check tomorrow morning. Good. All right then. Thank you very much, man. I will talk to you again tomorrow. Okay. No, it's a bit late. Okay. Thank you. Bye. Come down. Let's put the words. Tamange nivasete vadamuvadine erilla daanamiya pinkamakra. Ima kiyana kota me sammuti vachana sammuti pintura ape hiti hadena. එතකොට ඒ සම්මුතියෙන් ගත්ත අපිට පුරුදුයිනේ සම්මුති වචන සම්මුති වචන හරහා යන රූප පුරුදුයිනේ පුද්ගලයෝ නම් දානාන කියනකොට ඒකට අනුකූල පින්තූර හැදෙනවා ඉතින් පුද්ගල සංඥා හැදෙනවා එතකොට මේ බ්‍රාහ්මණයෙක් කියනකොට කෙනෙක් මතු වෙනවා මැවෙනවා අක්කන් අපේ හිත දක්ෂයෙක් කරගන්න පින්තූරේ හදාගන්න ඒ පස්සේ භික්ෂුන් වහන්සේලා 16 නමක් කියනකොට සිවුරු පෙරවා ගත්ත යම්කිසි ඡායා මාත්‍ර ස්වාමීන් වහන්සේලා දෙලක් හැදෙනවා ගමක් කියලා කියනකොට එක්තරා ගමක් හැදෙනවා ගෙයක් කියනකොට ගෙයක් සකස් වෙනවා උහුම වැඩසටහනක් ඔය මිනේ සම්මුති දේශනාවල තියෙනවා හැබැයි සමහර වෙලාවට ඕක ගෙනියලා අවසානයේදී ඔය මේ බුදුරජාණන් වහන්සේගේ ජාතක දේශනාවක උනා තිබෙන්නේ ජාතක දේශනාවක් ගත්තම අතීතයේ සිදුවෙච්ච කතා ප්‍රවෘත්තියක් නගරයක් ගංගාවක් වෙළඳ පිළිකක් හොඳට උදව් කරපු කෙනෙක් දුෂ්ට කටයුතු කරපු කෙනෙක් කොහොමහොම චරිත ගුණ සම්මුති ලෝකයේ පුච්චින හැටියට මැවෙලා හැදෙනවා සමහර වෙලාවට හොඳ කරුපු කෙනා පිළිබඳව අපේ හිතේ ප්‍රශංසාවක් ඇති වෙනවා වගේම බුදුසත්යන් වහන්සේට අකටයුත්තක් අනර්ථයක් කරන්න දඟලපු කෙනා කෙරෙහි ඒ වෙලාවේදීම තරහකුත් ඇති වෙනවා. ඕක වෙනවා. දැන් අවසානයේදී බුදුරජාණන් වහන්සේ ඕම එක එක්කිනාගේ හිතේ ඔය පුජ්‍යලියෝ දානමාන වෙළඳ කටයුතු නතර අරව මේවා මැවෙන කතාව කරලා අවකගන්න ඒ ඔක්කොම නගරයි මිනිස්සුයි දානයි ඔක්කොම හැලිවලන් ඔක්කොම බිඳලා දානවා චතුරාර්ය සත්‍ය දාලා අනිත්‍ය දුක්ඛ අනාත්මයව දාලා දුක්ඛාර්ය සත්‍ය දාලා සංසාරික සත්‍ය දාලා ඔය ටික ඔක්කොම අවසානේ බිඳිනවා
බින්දෙන් පස්සේ අර කියාපු කතාව හිතුව එක්කෙනෙක්වත් නැහැ. ඔන්න එක තාලයකට යන එක. ඔක සමහර අය ගැළපේ. සමහර අය අර ඒ පුද්ගල දේශාන්තර ඒ පින්තූරත් එක්ක ඒ පුද්ගල ආශ්‍රයෙන් එන එකට රහට කැමති. සමහර අය ඔකට කැමති නැහැ. හැම වෙලාවෙම ඒක බන්ධනය කරන නිසා. මේ අභිධර්ම කතාව කියනකොට නගර නැහැ, ජේතවනාරාම නැහැ, ගෙවල් නැහැ, ඒ වගේම පුජ්‍යලයෝ නැහැ. ඊළඟට විලඳාම් කරන කට්ටියක් නැහැ, දාන දෙන කට්ටියක් නැහැ, ගන්න කට්ටියක් නැහැ, මොකක්වත් නැහැ. අන්න ඒක නිසා කෙලින්ම නිකම් මේ මුලේ ඉඳලා හොඳ කඩාවු වැඩකටනක් මේ තියෙන්නේ. ඒක නිසා මේ හරියට කියනවා නම් කෑම උයන්ට ගත්ත ද්‍රව්‍යාත්මක දේවල් ටික තියෙනවා. උයපු කෑම වශයෙන් කතා කරන්නේ නැහැ. ආන්නේ වෙනස. ඒක නිසා මේකේ විදර්ශනාවයි අරක විදර්ශනාවයි කියන එක වෙනස කියන එක ওই දිත් තේරුම් ගත්තොත් හොඳයි කියලා මම ඉතින් කරුණාවෙන් මතක් කරනවා. තේරුම් ගන්න. එතකොට ඒවගෙන ස්වාමීන් වහන්සේ කොහොමද අපි අවබෝධ දෙයකට කටක කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්න පුළුවන් නම් හොඳයි. ප්‍රශ්නේ වැඩි නම් ඉරද කරන්න තියෙනවා සමහර. මේකේ දැන් තිබෙන්නේ මේ සෛල. සෛල හැදෙනවා පරමාණු ආශ්‍රේ පරමාණු කියනවා. පරමාණුේ තියෙනවා පරමාණු තිබෙනවා මූලික වශයෙන් අපි ඉගෙන ගන්න කාලේ පරමාණුක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, ඊට පස්සේ නියුට්‍රෝන ඒ වගේ මේ දාලා ප්‍රධාන කොටස් තුනක් දාලා ඊට පස්සේ න්‍යෂ්ටිය දාලා තමයි ගන්නේ. දැන් මං හිතන්නේ දැන් මේ වෙනකොට ඕකේ එක දිගානක් දැන් හදාගෙන තියෙනවා. ඒක අපි දැන් අවුරුදු ගානකට ඉස්සරවලා තිබුණා 90 101 2 වගේ. දැන් ඊට යහා ගිහිල්ලා මේ පරමාණුක් අස්සේ හොයාගන්න පුළුවන් පරමාණුක් මේ කියන්නේ මූලධර්ම හැටියට බෙදාගන්න පුළුවන් ද්‍රව්‍ය මේවා දැන් කඩාගෙන ගිහිල්ලා දැන් ගොඩක් හම්බ කරගෙන තියෙනවා. ඒක නිසා මේ ස්නායු වල ඒවා ස්නායු කිව්වත් පරමාණු කිව්වත් මේ කතා කරන ධර්මයට සාපේක්ෂව අපි මේ කතා කරන රූප වලට සාපේක්ෂව ගැලවෙන පස්සේ ඒව ඇත්ත වශයෙන්ම මේ වගේ හැදිච්ච ලොකු කුට්ටි කියලා තමයි කියන්නේ. එතකොට ඒ වාගේ අස්සේ තිබෙනවා රූප ජීවිතේන්ද්‍රිය. ඒ රූප ජීවිතේන්ද්‍රිය ඇවිල්ලා ඒ ස්නායුවක් ඒ පරමාණුවක් යම්කිසි ෂණයක් හරි කාල පරිච්ඡේදයක් ජීවත් කරවලා කරවීමට සහ පවත්වීමට උපකාර වන්නා වූ එක්තරා විදිහක ගුණ විශේෂයක්. ඒක ඔය දේව ඕකමේ රූප ASCII තියෙනවා. අනිත් එක නාම ජීවිතින්ද්‍රිය කියන එක ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඒක ඇවිල්ලා නොපෙනෙන රූපවලට කිට්ටු නොවන නමුත් ආස්වේ තියෙන රූප වලට සමාන නැති ඒ වගේම රූපවල හැඩයක් නැති නමුත් රූප කිට්ටුවෙන් ඉන්න රූප ආශ්‍රයක තියෙන වෙනමම විදිහේ මේ බල ශක්තියක් ගුණ විශේෂයක් තමයි මේ ශක්ති විශේෂයක් තමයි හිත කියලා කියන්නේ චෛතසික කියලා කියන්නේ.
ඒකේ තියෙන ජීවිත ඉන්ද්‍රිය ටිකක් වෙනස්. ওই දිහේ ජීවිත ඉන්ද්‍රියක් තියෙනවා. ඒ විදිහට තේරුම් ගත්තොත් හොඳයි. මේ ඉන්ද්‍රිය ප්‍රමාණවත් නම් කමක් නැහැ. තවත් මේකේ අඩුපාඩු තියෙනවා නම් එතකොට කමකුත් නැහැ. මේ ඒ රූප ධර්ම 28න් අපේ රූප ධර්ම 28ක් තියෙනවා කියලා කිව්වනේ. ඒ රූප ධර්ම 28ේ රූප ධර්ම 22ක් දෙකක ආයසය මේ වෙනස් රූප ධර්ම 22ක් චිත්තක්ෂණ තත් ආයතේ තිබෙනවා දේවා. එලකට රූප ධර්ම අනිත් එක දැන් තියෙන රූප හයක්. ඒ රූප හය තමයි කාය විඤ්ඤාති රූපයේ වචී විඤ්ඤාති රූපය, ඊළඟට උපචය රූපය, සංතති ජරතා අනිච්චතා කියන මේ රූප ස්වභාව හයට අච්චර ආංශයක් නැහැ. ඒව බොහොම කෙටි ක්ෂණ ආංශ තියෙනවා. දැන් අපි හිතමු මේ දැන් උපදින වෙලාවට මැරෙන එක නෑ. මැරෙන වෙලාවට උපදින එක නෑ. එතකොට උපචය කියලා කියන්නේ රූපයක හට ගැනීම ගතිය. අනිච්චතාවය කියලා කියන්නේ රූපයක විනාශ වී යන ගතිය. ඊළඟට ගත්තන් පස්සේ මේ රූප හරේ වෛවිධ්‍යක ක්ෂණ මාත්‍ර. එහෙම නැත්නම් බොහොම ක්ෂණයක් තමයි තියෙන්නේ ආවසයේ. අනිත් 22 මේ ආවස තිබෙනවා. අනිත් එක අචිත්තක්ෂණ 17ක් ඔය විදිහ තමයි ඔක තියෙන්නේ. අපි ඒකේ මම හිතන්නේ මම එකවරක් පොඩි කෙටි හඳුන්වීමක් පොල් නාම මාත්‍රයක් වමනක් කරන්න දෙතේ කියලා මට හිතෙනවා. වැඩි විස්තරයක් කිව්වේ නැතුවට ඒකේ තේරුම් ගන්න තියෙන්නේ 28 ඔක්කොටම එක හා සමාන අංශ නැහැ කියන එකයි. දැන් වයසට යනවා කියන්නේ තහරි මේ වගේ දේවල් ලෝකෙට සම්බන්ධ වෙන්නේ කොහොමද? දැන් කියන්නේ හැම මොහොතෙම පිළිලා පැවතිලා නැතිද කියලා. ඊට පස්සේ ඊළඟ ආයතන දිනකොට තව ඉඳලා එක පායතර කිය රූපයක් එනවා. ඒ මොනම නියන්නේ මේ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒක සම්බන්ධ වෙන්නේ මේයි. දැන් මේ රූප කලාප මේ රූප කලාප එක වර්ගයක රූප කලාප කෝටි ගාණක් අපේ ශරීරේ පහළ වෙනවා. ඊට පස්සේ ඒක
ශනේන් නැති වෙන. ශනේන් කියලා කියන්නේ රූප කලා පාලනන් පස්සේ අපි හිතමු චිත්තක්ෂණ 17ක් ඇති වුණා, ඊට පස්සේ නැති වුණා, තව චිත්තක්ෂණ 17කට ආවා නැති වුණා. ඒ විදිහට එක මෙත ගලණයක් සිද්ධ වෙනවා. ඕන කිහිල්ලා මේ පොඩි කාලේ ඉඳලා පොඩි කාලේ ඉඳලා වැඩි වෙනකොට ගොඩාක් ඔය ආහාරජ රූප, ඍතුජ රූප අනිත්‍යවට සාපේක්ෂව මේක ගොඩක් වැඩි වෙලා යන්නේ එක වර්ගයකට හැදෙන හින්දා අපිට හොඳට පාටට ලොකුවට ලොකු වී යන මිනිස්සේ අපිට පේනවා. අපි මේ රූප කලාප වැඩි වීම කියන එක ගන්නේ රූප කලාප වැඩි වීමේ කතාවෙන් නෙවෙයි, නමුත් කෙනෙක් නිකන් වැඩෙනවා කියන කතාවෙන් ගන්න. ගිහිල්ලා මේක ඔහොම ගිහිල්ලා එක්තරා තැනකදී මේ රූප කලාප වැඩි වීම කියන එක වැඩියෙන් වැඩි වීම කියන එක එක්තරා ගානකට ඇවිල්ලා ඊට පස්සේ ගානකට හැදීගෙන යනවා. අපි හිතමු මුල් කාලයේදී 100ට 5ක් එහෙම නැත්නම් 100ට 2ක් ගන්න වැඩි වුණා. 100ට 3ක් ගන්න වැඩි වුණා. 100ට 4 5 ගන්න වැඩි වුණා. ඕම ගිහිල්ලා 100ට 10ක් විතර වැඩි වෙලා පස්සේ එක ගානකට ගිහිල්ලා දැන් මේක 10 නෑ. 9 වෙනවා, 8 වෙනවා, 7 වෙනවා. ඔය විදිහට රූප කලාප වල වර්ධනය නිකක් මේ අඩු වෙලා යනවා. ඒ අඩු වෙලා යනකොට මේකේ යම් කිසි වෙනසක් අපිට තියෙනවා. ඒ ඇතුළත හැදෙන්නා වූ රූප කලාපවල අරතරන් ලොකු මට්ටමක නැති, අරතරන් ලොකු ප්‍රමාණයක නැති බොහොම අඩු රූප කලාප ප්‍රමාණයක් ඒ ඒරියා එකේ හැදෙනවා. එතකොට අපි හිතමු ඇඟිල්ලක සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර කාලේ, 18ක් 20ක් විතර වෙන කාලේදී ඇඟිලි පුරුකක හැදුනා නම් ඒ රූප කලාප මේ කෝටියක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් අවුරුදු 50ට ඉස්සර යනකොට කෝටියෙන් අඩු වෙනවා ටිකක්. එතකොට අපිට ඒකේ වෙනසක් දැනෙනවා. ආන්න ඒ වගේ ඇතුළත සිද්ධ වෙනවා රූප කලාපයන්ගේ වැඩිීමේ වර්ධනයේ අඩුව වෙනවා වගේම ඕක පිටට පේනකොට අපි පුජ්‍යලයා ජීවිතය ආත්මය කියන පුජ්‍යලයා කියලා අරගෙන දැම්මන් පස්සේ ඒ මට්ටමින් ගත්තන් පස්සේ අපි කියන්නේ වර්ධතයක් වෙනස් වෙනවා කියන එක. මෙතන කතා දෙකයි ලොකු වචන දාලා ලොකු කෙනා ලොකු රූප ගොඩට පුජ්‍යලයා කියලා දාලා කතා කරන විදියයි, ඊට පස්සේ රූප අස්සක දින රූප කලාප වල තිබෙනා වූ ප්‍රමාණය අඩු වෙනකොට කියන කතාවයි දෙක වෙනස්. ඒ විදිහටයි ඔක වෙන්නේ. එහෙම තමයි මම තුමල තරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්න මට දෙකෙන් මේක ප්‍රශ්නයක් නේද ප්‍රශ්නයක් කියන නිතරම රූප කලාප අලුත් වෙනවා නම් කොහොමද ඒක ඔබ ස්වාමීන් වහන්සේ මේ ශරීරික කරන මේ අලුත් වෙනවා අලුත් විදියට තියෙන දෙක කියන වගේ ප්‍රශ්නයක් හිතනවා තේරුම් ගන්න. රූප කලාප මේ අලුත් වෙන්නේ නැහැ. ඒක අපි පාවිච්චි කරන වචනයක් විතරයි. රූප කලාප අලුත් වෙන්නේ නැහැ. සිවිච්ච රූප කලාපේ මෙරිලා ගිහිල්ලා ඒ වෙනුවට තව එකක් පහළ වෙනවා. ඒකට තව එකක් නෙවෙයි මේ එකක් නෙවෙයි අපි හිතමු මෙහෙම උදාහරණයක් අමු දැන් තියෙනනේ කර්මජ රූප කලාප තිබෙනවා, චිත්තජ රූප කලාප තිබෙනවා, ඍතුජ රූප කලාප තිබෙනවා, ආහාරජ රූප කලාප තිබෙනවා. දැන් කර්මජ රූප කලාපයකින් එක රූප කලාපයකින් තව රූප කලාප පහක් නිෂ්පාදනය කරනවා කියනකෝ උදාහරණයක් ඇරෙන්නේ ඊට අඩුයි. පහක් කියන්නේ චිත්තජ රූප කලාපත් පහක් කියන්නේ එක රූප කලාපයකින් තව පහක් හදනවා. එතකොට එකට පහ ගන්න. ඊළඟට ඍතුජ රූප කලාප එකට පහ ගන්න. එතකොට ආහාරජ රූප කලාප එකට පහක් වෙනවා. එතකොට අපි හිතමු
රූප කලාප ඉස්සර වෙලාම තිබුණේ හතරයි කියලා. ඒ හතර දෙවෙනි අවස්ථාවට යනකොට මේ පහේ ඒවා හතරක් තියෙනවා. අපි හිතමු ඒ පහේ ඒවා ඉස්සරහට යනකොට තව ඒ පහේ තිබෙනා වූ රූප කලාප පහ තව එකක් පහ ගානේ වැඩි තහත් වෙනවා. එතකොට මේක වෙන්නේ රූප කලාප වැඩි වෙනවද ගොඩක්? මේක ගොඩාක් වැඩි වෙනවා. ඕම ඉන්නේ ඉන්නේ මේ රූප කලාප කොකුරුක ගහ යනකොට මේ ඇඟ ලොකු වෙනවා. ඇඟ වැඩෙනවා. හැබැයි හැම වෙලාවෙම වෙන්නේ ඒ රූප කලාපේ පරණ එක නැති වෙනවා. පරණ මොකද කියන්නේ? අර පරණ ආච්චම්මලා වගේ රූප කලාප, දීලා වගේ රූප කලාප ආව දාතේ නැති. හැබැයි ඒ පරපුරෙන් ආපු අනිත් රූප කලාප ටික තියෙනවා ඒව අලුතෙන් පාලන අර වගේ නැහැ. ආය රූප කලාප වෙනවා නැහැ. මේක වෙන්නේ දැන් අපි හිතමු කෑම ගන්න නැහැ කියලා. කෑම අඩු කරපු ගමන්ම වෙන්නේ අර කෑම වලින් එන රූප කලාප ටික මේ අඩු වෙනවා. දැන් කෑම වලින් එන රූප කලාප ටික අනිත් ඒවාට සපෝට් එකට අවශ්‍යයි. දැන් කෑම වලින් එක රූප කලාපයකින් පහ පහ එනවා කියන්නේ ඒ පහේ එන එක නෑ. එතකොට වෙන්නේ එතන රූප කලාප මේ පහකින් පහක් එන එක නැවතුණාන් පස්සේ වෙන්නේ ඊට පස්සේ පොඩි දිනක් තියෙන ඉස්සෙල්ලා ගත්තේ වගේ අනිත් එකෙන් තියෙන කර්මජ රූප තියෙනවා, චිත්තජ රූප තියෙනවා, ඍතුජ රූප තියෙනවා. අර ආහාරජ රූප අඩු වෙච්චින්ද කැම නැති වෙනකොට මනුස්සයෙක් ඉක් වෙන්න බලන. ඉක් වෙන්න කියලා කියන්නේ අර නිෂ්පාදකනය කරන රූප කලාප අඩු වෙලා යනවා. ඒ වගේම අනිත් ඒවා සතුන මේ සපෝට් එක නැති වුණොත් ඒ වගේ එක්තරා විදිහක දුර්වලක බලයක් ඇති වෙනවා. ප්‍රමාණය කියලා කියන්නේ අඩු වෙන ශක්තිය. මේ ප්‍රමාණය අඩු වෙනවා. ආයෙත් කෑම දාපු ගාම රූප කලාප වැඩි වෙනවා. ඊට පස්සේ ආයෙ පණ ගහලා එනවා. ඕක තමයි ඔය මේ සිද්ද වෙන දේ. ඒක තමයි මේ අලුතින් පහළ වෙනව නෙවෙයි. ඒක අපි දාන වචනයක්. ඒක ඇත්ත වශයෙන් එනවා ඇති වෙනවා මේ රූප කලාපයක් හැදෙනවා හැදිලා නැති වෙනවා. ඊට පස්සේ නව රූප කලාපයක් හැදෙනවා තියෙනවා නැති වෙනවා. ඒක තමයි තියෙන්නේ. උපමාසයේ කියපු දේ මම ඇහිම දැක්කා. මේ දැන් මාසෙකට විතර කලින් අවුරුදු 98ක විතර වෙන වෙච්චනේ. අනේ මම නැතුව හිටියද බලෙන් බලේ කවලා කවලා තමයි දාන්නේ. නමුත් එයා ඒවා ආපහු උගුරට අරගෙන එයා හරි අමාරුවෙන් තමයි ඒක යන්නේ නැහැ එයාට. නමුත් දැන් මේ සතියක විතර ඉඳලා එයා හොඳට කන්න පටන් අරන් හොඳට පණ ගහලා ඇවිල්ලා දැන් ඔක්කොම කට්ටිය හොඳට අඳුරනවා. මේ දැන් හොඳට ඉන්නවා ඉතින්. හරි යන්නේ නැහැ. නමුත් එයාට හොඳ සිහිය තියෙනවා ඉතින්. නමුත් අපි ගිය මාසෙ හිතුවා මැරෙන්නේ කියලා. නමුත් දැන් හොඳට සාමාන්‍ය ආහාර කාලා ඉන්නවා ඉතින්. ඇත්තටම හිතන්න ඔබ වහන්සේ කියපු එක තමයි ආරක. රූප කලාප මේ කෑම දීපු නිසා වැඩි වෙලා නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක තමයි වෙන්නේ. රූප කලාප ආහාර රූප කලාප හැදෙනවා. ඊට පස්සේ අනිත්තර මේ දුර්වල වෙලා තියෙන ඇතුළත පිටිච්ච රූප කලාප ටික පණ ගහලා එනවා. ඒකේ ප්‍රමාණයක් වැඩි වෙනවා. අපි හිතමු පහ පහ ඉස්සල්ලා සම්පූර්ණ හැදුනා නම් අඩතරම එච්චර වෙනස අඩතරම දෙකක් තුනක් හැදුනත් වැඩි වෙනවා. ආන්න ඒවත් නැහැ ඔතේ. ඒ වෙලා තියෙන එක තමයි. ස්වාමීන් වහන්සේ එතකොට මේ අර කියන්නේ කොණ්ඩේ ඉදීම වගේ දේවල් එන්නේ. ඒ කියන්නේ ඒවා ඇතුලේ ඒ රූප කලාප ඇතුලේ තේජෝ දාස්ත්‍රයේ වැඩි කිරීම අනුව සිද්ධ වෙන එකක් සංඥාසේ ඒක කොහොමද වෙන්නේ? හැම රැලි වටිනා වගේ දේවල් සංඥා. ඇතුළියා සාමාන්‍ය ඩිස්කනෙක්ට් වෙලා ලයින් එක ඩ්‍රොප් වෙනවා වගේ.
පොඩ්ඩක් බලමු මම හිතන්නේ අන්ත සම්බන්ධ වෙයි. මම හිතනවා අද අපි වැඩිය වැඩි මොකද සතුවගේ හොඳ ප්‍රශ්න ටිකක් හැමෝගෙන්ම ඉදිරිපත් වුණා. රූප කොටස් තවදුරටත් ඉගෙන ගන්න ඉතිකින් අපිට අවස්ථාව ලැබෙනවා. සහ සම්මාන්තේ සම්බන්ධ වෙමින් අවතිනවා. මේ පොඩ්ඩක් බලමු ඒ සම්මාන්තේ සම්බන්ධ වෙන කරලා ඉස්සරහට යම් කිසි දෙකින් ප්‍රශ්න මොනවා හරි තියනනම් ඒව ගැන සාකච්ඡා කරන්න හැකි ඉගෙන හිතලා අද හොඳ අවස්ථාවක් කියලා අහන්න. අයිතිල අද විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අපි හරියට පැය දෙක සීමා ක්‍රීතු වෙනවා සම්මාන්තේ ධර්ම ප්‍රශ්නීතින් පස්සේ නිසා හරිකම් වෙලාව සීමා කරගමු. වෙස්පුර ඕස්ට්‍රේලියාව ගැන බෑන් 10 පහ වෙලා යන්න පිළිවිදිහට අපි ඉක්මනට සකස් කරගමු. සමනාල සම්බන්ධ වෙමින් පවතින වගේ තියෙනවා. එතකන් ජයන්ත මහත්මයාට පුළුවන් එතකන් භාවනා වැඩසටහන ගැන මතක් කරන්න. ඔව් භම්පින් ආදරවත් මහත්මයා, අපි ආදරවත් මහත්මයා කලින් ප්‍රොෆෙසර් වගේ අපි ජිනලංකාර ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගෙන දෙසැම්බර් මාසයේ අග හරි භාවනා වැඩසටහනක් කැම්බරානුවර සූදානම් වෙමින් පවතිනවා. ඉතින් ඒකට සහභාගි වෙන්න කැමති අය සම්මාකල සමනට _sisilasa@hotmail.com කියන ලිපිනේ ඊමේල් එකක් කියවලා ඒක දැනුම් දෙන්න අපිට ඒක ප්‍රයෝජනවත් වෙයි. ඒක නිසියාකාරව සූදානම් කරගන්න. මම හිතන්නේ මම දැනට දවස් ටික මම ගිය සතියේ වැඩසටහනේදී මතක් කළා. මම නැවත මතක් කරන්නම්. දවස් තීරණය වෙලයි තියෙන්නේ දෙසැම්බර් 27 28 29 ස්වාමීන් වහන්සේ 26 වෙනිදා වැඩම කරයි. එතකොට 26 සමාරාට මේ ධර්ම දේශනාවකුත් පවත්වයි. ඒක කට්ටිය ඇදිට 27 28 29 කියන දවස් තමයි භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ නොවැම්බර් දෙසැම්බර් මාසේ. ඒ 27 28 29 කියන්නේ සෙනසුරාදා ඉරිදා සහ සඳුදා දිනෙහි සිකුරාදා දවස මේ ධර්ම දේශනාවකුත් කරලා ඒ විදිහට. ඉතින් භාවනා වලින් කට්ටියට ඒ දවස් තුනට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවේ කැම්බරා වල කැම්බා කියලා නගරයක් තියෙනවා. එතන තමයි ශ්‍රී ලංකා බුද්ධිසය හරි තියෙන්නේ. ඒදී තමයි පවත්වන්න කල්පනා කරන්න තියෙන්නේ. මේ වැඩසටහන දැනට නවාතැන් සමන් වැස්තිර ගන්න පිළිවෙලක් තියෙන්නේ. එහෙම තාම තීරණයක් කරලා තියෙනවා. ඒක නෑ, කිසිම කෙනෙක් තාම ඉල්ලලා නැහැ ඒකට උදව්වක්. ඉතින් එහෙම ඉල්ලුවත් ඉතින් අපිට මෙහෙම බලන්න පුළුවන්. මෙහෙට සම්බන්ධ නැති කට්ටිය එනවා නම් කැම්බරා වලට ඉතින් අපිට ලෑස්ති කරන්න උත්සාහ වෙන්න පුළුවන්. දැන් නැත්නම් කවුරුත් එහෙම ඉල්ලීමක් කරලා නැහැ. ස්වාමීන් වහන්සේ ඔන්ලයින් ඉන්න බව නම් පේනවා දරුවත් මහත්මයා. නමුත් සම්බන්ධ වීමේ අපහසුතාවක් තියෙන බවයි පේන්නේ. ඔව් මම කිප්සලම මම අරගෙන නැවතත් එකතු කළා. එහෙන ගැටලුවක් තියෙනවා වෙන්නේ නැති. හොඳයි, දැන් මම බ්‍රුණ මහත්මයාට යොමු වෙන්න කැමති මොහොතකට. බ්‍රුණ මහත්මයා, දැන් මෙතුවක් වෙලා අපි මේ කතා කරපු මේ රූප කාණ්ඩ ගැන කතා කරානේ. දැන් අපිට මෙතනින් එහාට මොනවද අභිධර්මයේ තව කොටස් වශයෙන් දැනගන්න තියෙන්නේ? මම නිකන් කුතුහලයෙන් දිනෙන් දහන්නේ. බුදුන් වහන්සේ පොතපත් කියලා තියෙන නිසා. තෙරුවන් සරණයි. මමත් චිත්තමාතික පටන් ගන්නකොට මට හිතේ මේ අපි රූපකාණ්ඩය අර කලින් හිටපු චිත්තස්පය කියන්නේ හොඳටම හිතුවේ තමයි අරක ඉස්සරහට පහසු වෙන්නේ කියන එක. නැත්නම් අර දැන් කලින් අපි මුලිකව කර්ම ඉගෙන ගන්නකොට අර ඉලක්කම් ගැන අපි ලොකුට සැලකීමක් කරේ නැහැ වගේ තේරෙනකොට අධිසමාතික වලට යනකොට තේරෙනවා අර ඒ ඉලක්කම් හරියටම තිබුණේ නැත්නම් අර සිතමාතිකාව තේරුම් ගන්න හොඳ කුමාරිය යනවා ඒ වලට යනකොට අර තේරුම් ගැනීම අපහසුතාවයක් තියෙනයි කියන්නේ. දලුවත් මම කලින් කිව්වා වගේ මේක මුල් ආයෙත් අර රිවිෂන් එකක් වගේ කරලා හොඳටම අවබෝධ කරගෙන සිතමාතික කුමාරිකාවලට
ගියාන් හොඳයි කියන අදහස තමයි මගේ තියෙන්නේ. එතකොට අර ආයයේ ඒක ස්ටඩි කරනකොට අධ්‍යයනය කරනකොට ඒක හරි ලක්කම් වුණත් හොඳටම අපිට මතක් වෙලා ඒක පස්සානේ වුණත් කරනකොට තව පහසු වෙයි කියන එක තමයි මගේ තියෙන්නේ. සේවන් කරන සතේවල් සරලයි මේ ගුණමහත්ය එකක් මන්දනේ ඔබතුමා හරි කමක් නෑ වෙන කවුරු හරි දැන් මේ අපිට මේ පොඩි වෙලාවක් තියෙනවා නම් ඒ කියන්න පුළුවන් මේ අභිධර්මයේ අදාළ වෙන මොනවද මේ දැන් අපි දන්නා සූත්‍ර පිටකේ නම් මේ ඒ අදාළ වෙන සූත්‍ර ග්‍රන්ථ ගැන පොඩි අවබෝධයක් තියෙනවානේ. ඒ වගේ මේ දැන් අපි මම දැනගහලා තියෙන මේ ධම්ම සංගණීකරණය විතරයි ඒ ඇරෙන තව ඒ වගේ පොත් තියෙනවද මේක මේ කොයි වගේ කාලයකද රචනා වුනේ ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් හොඳයි හොඳයි දිරු මාර්ගය තිරවසන්නයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් සම්බන්ධ වුණා. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ ඇහුණා. අපි මේ ස්වාමීන් වහන්සේකින් අපි ඒකට දැනගමු. ස්වාමීන් වහන්සේ අපි ඔබතුමා නැති වෙලාවේ මේ කතා කළා කට්ටියකින් මොනවද මේ අභිධර්මයෙන් ඉතුරු වෙලසන කොහොමද වෙනවන කැමැත්ත කියලා වගේ. ඉතින් ඒ අය අදහස් දැක්වා අපි රූප කොටසට අර කලින් ඇතිසික් ගැන කරා වගේ පොඩි රිවිෂන් එකක් කරමු කියලා. ඉතින් ගිසර නම් ඒ ප්‍රවේලයි මම මේ ප්‍රශ්න අහා හිටියේ. දැන් මේ සැරේ ප්‍රශ්න අහන්න තරම්වත් මම සූදානමක් මදි. ඉතින් ඒක පොඩ්ඩක් මමත් ඒ ප්‍රතිසරන් තවත් අහලා මේ අපි එමනම් ලබන සුමානේ විතර වගේ පටන් ගන්න ස්වාමීන් වහන්සේගේ අවසරය තියෙනවා නම් ලබන සුමානේ ඊට පස්සේ සුමානේ අපිට පුළුවන් රූප ගැන නැවත යොමු වෙන්න ප්‍රශ්න තුලින් ඊට පස්සේ කටි සදාන් කරනවා. ඊට පස්සුව හොඳයි අනිත් කාරණාවට යොමු වෙනවා කියලා වගේ. ඉතින් ස්වාමීන් වහන්සේගෙන් දැන් දිලුක් මහත්මයා යොමු කරලා ප්‍රශ්නයක් අභිධර්මයේ දැන් ධම්මසංගණි ප්‍රකරණයට අමතරව තවත් මොනවද සූත්‍ර පිටකයේ තියෙන අභිධර්මයේ සම්බන්ධ ග්‍රන්ථයන් කියලා පොත් කියලා ඉතින් ඒක වහන්සේට ඒ පිළිබඳවත් වෙලාවක් ලැබුණොත් මතක් කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. හොඳයි මම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට මෙන්න ස්වාමීන් වහන්සේ කතා නැහැ අපිට ස්වාමීන් වහන්සේ මයික් එක මියුට් කරලා දැන් සාමාන්‍ය හෙන්නේ අභිධර්ම පිටකේ කොටස් හතක් වශයෙන් පැහැදිලි කරලා තියෙනවා. මමත් දන්නේ නම් වශයෙන් විතරයි. ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා, පුද්ගල පඤ්ඤප්ති, කතාවත් උත්කරණේ, යමක පට්ඨාන කියලා. ඒ විදිහට හතක් තියෙනවා. ඒවායි අන්තර්ගතයේ පිළිබඳ වැඩි දැනීමක් නැහැ. තේරුම් ගන්න. ඒකම PDF ෆයිල් එකේ වෙනවා නම් ඒකේ අර මේ පටා ප්‍රකරණ එහෙම තුනකට තියෙනවා පොත් තුනකට. ඒ වගේ පොත් වල වැඩිපුර ගණන් තියෙනවා. හතක් කොටස් හතක් වුණාට පොත් වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. PDF ෆයිල් කියන එක නැත්නම් පොත් හත වුණාට අර කියන්න පුළුවන් සමහරට මේ ඇයි මේ පටානේ තුනක තියෙන්නේ එහෙම කියලා හිතන්න පුළුවන්. ඒකේ කොටස් එක කඩලා දෙන්නලා තියෙනවා කියන එකත් කියන්න කියන්න පුළුවන්. ඒ වගේම මේක මේ කාන්තාරුට උනේ පළවෙනි ධම්ම සංගායනාවේදීද කියලා කවුරු හිතන්නවද මහත්තුරු කරු තිරවතරයි මාගේ ධර්ම හැටියන පළවෙනි සංගායනේ නෙමෙයි එකතු වුනේ කියන එක විතරක් දන්නවා. ඒ පස්සේ ඒක කියන එක මම දන්නේ පළවෙනියේ මේ අභිධර්මයක තුනයි කියන කාරණාවක් මම දන්නේ නැහැ. ඒක අර හිතා ගන්න හොඳ නැහැ. අපි ඒක දැන් මෙහෙම අර මේ පස්සේ එකතු වුණ ධර්මයක් කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. ඒකේ අර
අපි දන්නේ නැහැ නේ ඉතින් අර කලින් කොහොමද පළමු සංඝා ධර්ම සංගානේ කොහොමවත් කොයි වගේ දෙයක් කොයි මට්ටමින් කරාද කියන එක පස්සේ ඒක තුනේවල ඒ පොටස් කරලා තියෙනවා කියන එක පොටස් අර වැඩිපුර ඒවා බෙදලා තියෙනවා කියන එක තමයි මම දැනුවත් වුණා ඒ ස්වයං සම්බන්ධව තියෙන ස්වයංවාසයෙන් වෙනවා නම් හොඳයි තේරුම් ගන්න. ඕන් තින්ගරුණ මහත්මේ ස්වාමීන් වහන්සේ වාසේ සම්බන්ධ වෙලා ඇති කියලා හිතනවා ස්වාමීන් වහන්සේ. එහෙමද? අස්තිමගේ මෙතනදී කාය එකක් මේ මොකද මේ අධිකර්මය වාගේ දෙයක් ලියන්න හේතු වෙන කාරණා ගැන පොඩක් පැහැදිලි කරන්න දෙනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙනම් තමයි. ඔව්. ස්වාමීන් වහන්සේගේ ලයින් එක මම හිතන්නේ අපෝ පාස් හොඳයි අභිධර්මයේ පිළිබඳව ඇත්ත වශයෙන්ම එක එකනා එක එක ඔය මතිමසාන්තර කියනවා ඒවා මේකේ ධර්මයේට ඇත්ත වශයෙන්ම අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ එක එක තියෙන සිතිවිලි මාත්‍ර පමණයි. ඉතින් මේ ධර්මයේ තිබෙනවා මේවා හදාරන්න ගියන් පස්සේ සූත්‍රේ වගේ තියෙනවා පොත් අභිධර්මයේට තියෙනවා පොත් හතක් තියෙනවා. ඒ හත තමයි පළවෙනි පොත තමයි ධම්මසංගණී ප්‍රකරණේ ඊට පස්සේ විභංග ඊට පස්සේ යමකපට්ඨාන තියෙන පුද්ගල පඤ්ඤාත්තේ තියෙන අවසානයේ තියෙන පොත් අවසාන හොඳ පොත් තමයි ඉතාමත්ම ගැඹුරු සහ රසවත් ධර්මය විග්‍රහ කරන පොත තමයි මේ පဋාණ ප්‍රකරණ. ඒ පဋාණ ධර්ම 24ක් තිබෙනවා. ඒ පဋාණ ධර්ම 24 සූවිසි පဋාණ කියන ඒක මේ ඔය විද්‍යාවේ කියවෙනවන්නේ අතර අපේ තියෙන මේ බොහොම සංකීර්ණ මේ තියෙන ඔය එක එක සංකීර්ණම දේවල් සංකීර්ණ ක්‍රියාවලිය කියන මට නමෙන් නම් දැන් ඉතින් තියෙන එක මේ අපි ක්වොන්ටම් ෆිසික්ස් කියන එක ක්වොන්ටම් ෆිසික්ස් තියරි යන ඒ පැත්ත යන වගේ වැඩ කරන විදියක් මේ ලෝකයේ තිබෙනා වූ දේවල් කිසිම දවසකම අපි කිව්වට මේ මෙන්න මේක නිසා මේක ඇති වුණායි කියලා කිව්වට ලෝකයේ සාමාන්‍ය දැනුමක් තියෙන මිනිස්සුන්ගේ ග්‍රහණයට පහසු වෙන හැටියට එහෙම කිව්වට මේ ලෝකයේ කිසිම දෙයක් ඒක හේතුක නෙවෙයි. නමුත් අපි කියනවා මේ අපි කියනවා දුක ඇති වුනේ තණ්හාව නිසායි කියලා. ඒ ඇවිල්ලා ඒ දුක්ඛක් ඇති වෙන්න තිබිච්ච ඇති වෙච්ච ළඟම ප්‍රධාන හේතුව. අල්ලගෙන තමයි එහෙම කියන්නේ. නමුත් තණ්හාවෙන් විතරක් නෙවෙයි දුකක් ඇති වෙන්නේ. ඒ ගැන කතා කරන තැන තමයි පဋාණ. ඒක නිසා අපි මේ ලෝකයේ කිසිම දෙයක් ඒක හේතුකව සිද්ධ වෙන්නේ නැහැ. බහුවිධ හේතු සංකලන නිසා දෙයක් සිද්ධ වෙනවා. ආන් ඒ විදිහට කර්ම කාරණා කියන තැන තමයි පဋාණය කියලා කියන්නේ. එතෙන්ද යන්න අපි මේ මූලික දේවල් ගොඩාක් ඉගෙන ගන්න ඕනේ. මූලික දේවල් දැනගත්තන් පස්සේ මූලික දේවල් ඉගෙන ගත්තන් පස්සේ ඒක පිහිට වෙනවා අනාගතයේදී ඒ වගේ තැනකට යන්න. ඒක නිසා අපි පဋාණයේ ඉස්සරහා දියාගන්න පුළුවන් වෙයි අවස්ථාව සැලසුනාන් පස්සේ අපි හිතමු ඒ තැනට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අනිත් එක ඉතින් පොත් හතක් තියෙනවා. ඒක සූත්‍ර වලම තියෙන කාණ්ඩ අභිධර්ම ක්‍රම හැටියට විස්තර කරන විදිහ තමයි ඒකේ තියෙන්නේ.
අවසර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් ඇහුවා මේ පළවෙනි ධර්ම සංගායනාවට මේ අභිධර්ම එකතු වුණාද කියන එක ඒක මම දැනවත් ඔත්තා ඒක ප්‍රශ්නයක් තමයි මටත් ඒක පොඩ්ඩක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ දෙවෙනි සංගායනයේදී තුන්වෙනි සංගායනයේදී ඔක්කොට තුනේ කියන එක නැත්නම් ඒ පළවෙනි සංගායනයේදී අර විස්තර මාත්‍රකම වෙනම ගත්ත නැති කොටසක් ආයෙ තුන්වෙනි සංගායනයේ හරි ඒක විස්තර වෙනම ගත්තද වගේ කියන එකක් ආයෙගේ මොකුත් ආවා ඒක කොහොමද සාරාංශ තේරුම් ගන්න තේරුම් ගන්න සරලව කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන ධර්මය විනය කියලා විතරයි ධර්මය විනය එතකොට මේ ධර්ම කාණ්ඩයට දැන් අභිධර්මයේ කිව්වා සූත්‍ර ධර්මයේ කිව්වා මේ දෙකම එකහස කරලා තමයි ඉස්සර තිබිලා තියෙන්නේ ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවේදී තමයි මේක බෙදලා තියෙන්නේ මේ ධර්ම කාණ්ඩය අභිධර්මයේ කියන කොටසයි ඊට පස්සේ සූත්‍ර කියන කාණ්ඩයයි අලුතින් එකතු කරපු දේවල් නෙවෙයි අවදාපත් ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේගේ එකක් තමයි සංගායනා තුනක් තිබුණා ඒ සංගායනා තුන තමයි පළවෙනි එකට රහතන් වහන්සේලා 500ක් එක්කාසුන එකට පංචසතිකයේ කියනවා දෙවෙනි එකට රහතන් වහන්සේලා 700ක් එක්කාසුන ඒකට සත්සතිකයේ කියනවා ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනාවට බුදුරජාන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 2250ක් විතර යනකොට මොග්ගලී පුත් මහ රහතන් වහන්සේ ප්‍රධාන වෙලා රහතන් වහන්සේලා 10ක් ඒකට කියනවා සහස්‍රයේ කියලා ඉතින් මේ ඒ ධර්ම සංගායනා තුනේම ඔය තුනම රහතන් වහන්සේලාගේ මූලිකත්වයේ දරපු රහතන් වහන්සේලා ඉදිරිපත් කළ කරපු ධර්ම සංගායනාවක් ඒක නිසා ඒ කිසිම දවසක රහත් ගුණේ පිහිටි උත්තමයෙක් බුද්ධ දේශනාවක් නොවෙන්නා වූ දෙයක් දීසිතයයි කියලා කියන්නෙත් නැහැ දීසිත දෙයක් බුද්ධ දේශනාවක් නොවේ කියලා කියන්නෙත් නැති නිසා මේ ඒවා පිළිවෙලකට ඒ දේශනාවල් හදාරන්නා වූ විශාල පිරිසකගේ හිත අභිවෘද්ධිය සඳහා පවත්වාගෙන යෑමට සුදුසු ආකාරයෙන් කොටස් කරලා කාණ්ඩ කරා මිසක වෙන දෙයක් ඒකට කරේ නැහැ. හැබැයි කතාවත්තු ප්‍රකරණය කියන එක මුක්කලී පුත්ත මහරහතන් වහන්සේ විග්‍රහ කරන මාතෘකාවකට. ඒ කතාවත්තු කියන පොතේ මූලික මාතෘකාව ඉස්සල්ලාට තිබුණා. ඒක විස්තර ඇඳියක් විතරයි කතාවත්තු කියන අනිත්‍ය ඔක්කොම තිබිච්ච දේවල්. ඒක නිසා සූත්‍රවල තිබෙන දේවල් තමයි ඒක නිසා ඒක අමුතු ඕක කියාගෙන යනකොට තේරෙවි අමුතු මේ දේවල් ලෝකේ නෑ ඒක නිසා ධර්මය කියන එකයි විනය කියන එකයි තමයි තිබුණේ ඒක තමයි ඔය කොටස් තුනකට බෙදලා විනය සූත්‍ර අභිධර්මය කියලා තියෙන්නේ හොඳයි මට තව එකක් කියලා දෙන්න තියෙනවාද තවත් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අවසර සවනාත ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් මගහන්න ඕන සවනාත මේ සිතිවිලි වලයි රූපයයි කියන අතර සම්බන්ධය දැන් ඒක සිතිවිල්ලක් ඇති වෙන බෑ රූපයක් නැතුව මම කියන්නේ අරූප අරූප රූපේ පහයි මයිකන්සන් තුන නැති විදිහට සිතිවිල්ලක් ඇති වෙන පුළුවන් රූපයක් මේකේ සිතිවිල්ල රූපයක් කියන එක අතර දිපෙන්නානේ සන්නාන්ත එතකොට දැන් අපේ දැන් අපේ ශරීරයේ මේ අපේ හොඳ සිතිවිලි තියෙනවා නම් රූපත් ඒ අනුම මේ කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා එතකොට එකිනෙක අතර මේ රඳා පවතින රූපයක් සිත්යක් දෙකකින් කොට ඒක පැහැදිලි කරන සන්නාන්ත කරන්න ඕනේ අනිවාර්යයෙන්ම එහෙම තියෙනවා රූපය නෙවෙයි හිත නෙවෙයි රූපය හැබැයි රූපවලට රූප දැනගන්න බෑ රූපවලට හිත දැනගන්න බෑ රූපවලට චෛතසික දැනගන්නත් බෑ රූපවලට නිවන දැනගන්නත් බෑ නමු හිතට රූප දැනගන්න පුළුවන් හිතට චෛතසික දැනගන්න පුළුවන් හිතට නිවන දැනගන්න පුළුවන් ඊළඟට මේ රූප වල තිබෙන්නේ
රූප ඇවිල්ලා නාමක් එක එකට වැඩ කරන જાතියක් නැහැ. රූප ආශ්‍රයයේ නාම ධර්ම ඒවා සිත පවතිනවා ආශ්‍රය කරගන්නවා. මේ රූප ධර්ම නාම මේ හිතට ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒකත් අපිට පဋාණේ තමයි කියන්නේ ඉගෙන ගන්න වෙන්නේ. අන්‍යෝන්‍ය ස්වභාවයක් තිබෙනවා චිත්ත චෛතසික ධර්ම රාමයේ. ඒක ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වීම තමයි මේ රූපවල තිබෙන්නේ. ඒ අංශයෙන් ගත්තයන් පස්සේ පොඩි කිට්ටුව යන එකක් තිබෙනවා. හැබැයි රූප වෙනයි, හිත වෙනයි, සයිසික වෙනයි. එහෙනම් අපි මේ පොඩි කාරණයක් තමයි කියලා තියෙනවා. මේක මේක මම මේ කියන්නේ මේ පින්වතුන්ට මොනික මේ කියන්නේ යන ටික ගැඹුරුයි. මේක ගැඹුරුයි. උපරිම සරලයක් සරල කරලා මේ පින්වතුන්ට කියන්න. හේතුව අමුතු දෙයක්ුත් නෙවෙයි කියලා තියු ටිකක් හා. දැන් අපි මේ දක්වාම ආපු පාරක් තියෙනවා. අපි උඩවල හතරක් ඉගෙන ගන්නට බහැපු වැඩසටහනක්. සිත් ගොඩ, චෛතසික ගොඩ, රූප ගොඩ, නිර්වාණ. ඒ ගොඩවල් හතරෙන් අපි සිත් ගැන එක්තරා ප්‍රදේශයක් කිව්වා. තරමකට. චෛතසික ගැන එක්තරා ප්‍රදේශයක් කිව්වා එක්තරා තරමකට. රූප ගැන ඒ රූප විශේෂයට කිව්වා. දැන් අපි මේ දැනට මේ දවස්වල ඉන්නේ රූප ස්වභාවය. මේ රූප වතරල රූප 28 දෙනෙක් කිව්වා. ඒ වගේ නම් කිව්වා. ඒවා හැදෙන ලෝක කිව්වා. රූපාවචර ලෝකය, ඊළඟට මේ කාමාවචර ලෝකේ සතර ආපායි. ඒවා ඒ රූප හට ගන්න සත්‍යයන්ගේ ආවුස ප්‍රමාණ සහ ඒවා එයයි භූමි වශයෙන් කිව්වා. කොහොමද කිව්වන්නේ? ඊළඟට අපි මේ රූප කලාප හැටියට පහළ වෙනවා කිව්වනේ. පළමුවෙන්ම මෞකසේ හට ගන්නකොට රූප කලාප තුනක්, ඊට පස්සේ තවත් හතරක් එක්කාසු වෙලා රූප කලාප එක්කෙනෙක්ගේ ජීවිතයේ රූප කලාප මේ කර්මෙන් හට ගන්නේවා තිබෙනවා, ඉතින් හට ගන්නේවා තිබෙනවා, ඍතුවෙන් හට ගන්නේවා තිබෙනවා, ආහාරයෙන් හට ගන්නේවා තිබෙනවා කියලා හතර විදියකට රූප හැදෙන කතාවකුත් කිව්වනේ. ඒක අපිට දැනට උනත් ඔය අපේ පින්වතුන් අත් විඳින ඒ දේවල් එක්ක තේරෙනවනේ. දැන් මේ හරිය තියෙන්නේ, මේ හරිය කියන්නේ අපේ ඇඟේ තිබෙනා වූ එක හරියක් අරගෙන, එක හරියක් අරගෙන එතන කොච්චරක් රූප ස්වභාවයන් අපිට එකතු වෙන්නේ අහුවේද කියලා අපි බලමු. මෙන්න මෙහෙම අපි ගම්මු හැම වෙලාවෙම ගත්තා වගේ ඇහැ. ඇහි තිබෙනවා මස් ගුලියක්. ඒකට කියනවා සසම්භාර චක්ෂුසේ කියලා. චක්කුව ලොකු ඇහැ. දොස්තර මහත්තු ඔපරේෂන් කරන්න දෙන්නේ ඕක. ඒ වගේම කපන්න කොටන්න ඔය කරන්නේ ඒවා. චක්කු ප්‍රසාදයක් එක අත ගන්න නෑ. ඒගොල්ලන්ට බෑ. ප්‍රසාදය කියන්නේ අමුතුම දෙයක්. එතකොට මේ ඇහැ කියන ලොකු මාස්ුලියේ එක හරියක එක තැනක තිබෙනවා ප්‍රසාද. මේ චක්කු ප්‍රසාදයේ තිබෙන තැන චක්කු දසක කලාපයේ කියලා මේ රූප කලාපයක් තිබෙනවා.
ඒ කියන්නේ චක්කු දසක කලාප එක කලාපයක් නෙවෙයි තමයි මහා කලාප ගොඩක් තිබෙනවා චක්කු දසක කලාප. අපි ගමු දැන් මේ චක්කු ප්‍රසාදයක් එක තිබෙන රූප කලාපයක් තියෙන 10ක්. එතන තිබෙනවා ඒ චක්කු දසක රූප කලාපයේ තිබෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඌජා ජීවිතේන්ද්‍රිය සහ චක්කු ප්‍රසාදයේ කියන මේ රූප 10 කට්ටිය මේ රූප 10 එකට මණ්ඩලයේ වෙලා එකට ගැට ගැහිලා දුලි ගැහිලා එකට එක්කාසු වෙලා දැන් මේක හොඳට තියෙනවා කුලි වෙලා දැන් මෙතන තියෙන්නේ චක්කු ප්‍රසාද රූප කලාපේ විතරක්ද නෑ තව තියෙනවා ඒ චක්කු ප්‍රසාද රූප කලාපේ තියෙන්නේ ඇඟේනේ ඒක නිසා ඒ චක්කු ප්‍රසාද රූප කලාපේ තියෙන හරියම තිබෙනවා ඇඟට ආයේ තිය රූප කලාපයක් ඒ තමයි කාය දසක කලාපය පටවියාපු තීජුමායු වර්ණගන්ධ රස ඕජා ජීවිතින්ද්‍රිය සහ කාය ප්‍රසාදේ කියන එකත් ඔය හරි තියෙනවා දැන් බලන්න චක්කු ප්‍රසාද යත් එක්ක රූප කලාපයක් තියෙනවා 10 ගොඩක් තිබෙනවා කාය ප්‍රසාදයත් එක්ක රූප කලාපයක් වෙන 10 ගොඩක් තියෙනවා අපි දෙනිකර මනුෂ්‍යෙක් මරන මනුෂ්‍යෙගේ ඇහැකි පොඩි මස්තිකක් ඔය අපි හිතුව මරුණයි කියලා එක්කෙනේ මරුණාට පස්සේ මේ එයාගේ ඇහි ඔය කණු ඉන්ද්‍රියාව හරියෙන් පොඩි මස් කෑල්ලක් අරගෙන ගිහිල්ලා ඇහි කෑල්ලක් අරගෙන ගිහිල්ලා ටෙස්ට් කරලා බලනවා බලනකොට DNA ඔය ටෙස්ට් එකක් කරනකොට අර ක්‍රොමොසෝම් ලේයර් එකේ වැඩ කරන ඒ ලේයර් එකේ තීරුවේ බැලුවාන් පස්සේ හොයා ගන්න පුළුවන් මේක ස්ත්‍රියකද පුරුෂයෙකුද කියලා. එහෙමනම් එහෙම ඒ ඇහගාවින් යන්ති පොඩි පොඩි ඩිංගක් අරගෙන ගිහින් එහෙම චෙක් කරලා ඒක තේරුම් ගන්න පුළුවන් නම් එතන තිබිලා තිබෙනවා ඒ වෙලාවට නැතුණාට එතන තිබිලා තිබෙනවා මේ ස්ත්‍රී භාවය හඟවන පුරුෂ භාවය හඟවන්නා වූ රූපක් තිබිලා තියෙනවා. දැන් ස්ත්‍රී පුරුෂ භාවය හඟවන රූපක කලාපේ හැංගේ. හැංගේ හැමතැනම තියෙනවානේ. එහෙනම් ඇහැගාව නැති වෙන්න බෑ තරක් තියෙනවා. දැන් බලන්න ඇහැ හරියේ චක්කු දසක කලාපයක් තිබෙනවා. එතන රූප 10ක් තිබෙනවා. කාය දසක කලාපයක් තියෙනවා. එතන රූප 10ක් තිබෙනවා. ඊළඟට භාව දසක කලාපය තිබෙනවා. එතන රූප 10ක් තිබෙනවා. දැන් කීයද රූප 10 ඒවම 3ක් තියෙනවා මේ රූප 10ම 3ක් තියෙනවා තනි රූප 30ක් තියෙනවා බලන්න කලාප 3යි හැබැයි එතන තිබෙන්නේ චක්කු දසකයයි කාය දසකයයි භව දසකයයි කියන 3 විතරද ඔන්න බලන්න මේක දැන් අපිට දැන් මේ දැන් ඔය ඉන්න තැන ඉඳගෙනම තමන්ගේ බිත්තිය හරි කොම්පියුටරේ හරි දිහා බලාගෙන ඇහැ හරවන්න දකුණු පැත්තට වමට හරවන්න උඩට හරවන්න එතකොට මොකද වෙන්නේ ඒ ඔය කලාප චක්කු දසක කලාපේ කාය දසක කලාප භව දසක කලාප ටික හිත හිතන තාලෙට එහෙත් හැරෙනවා මෙහෙත් හැරෙනවා ඒ ternary මේ ternary. එහෙමනම් ඔය කාය දසක කලාපේ ප්‍රසාදේ චක්කු දසක කලාපේ භව දසක කලාපය ඔතන චිත්තජ රූප වලට යටයි. ඒකෙන් හිතෙන් හිතෙන් තරවන්නේ කරපන්නේ. ඒක නිසා එහෙමනම්
චිත්තජ රූපත් ඔතන තියෙන කලාපයක්. මොකද්ද? පඨවි ආපෝ තීජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා හිතින් හටගත් රූපත් තියෙනවද? තවත් කලාපයක් තිබෙන. දැන් කලාප කීයද? බොඩවල් කීයද? හතරයි. චක්කු දසක කලාපයයි, කාය දසක කලාපයයි, භව දසක කලාපයයි, චිත්ත ජ රූප 8යි. දැන් අපි ගේ එකක් කරගෙන ඉන්නවා. සීතලයි නම් ගේ රත් කරගෙන ඉන්නවා. ඉතින් අපි ඇඟ රත් වෙනවා. ඇඟ රත් වෙනකොට ඉතින් ඇහැ අපෑරලා රත් වෙන්නේ. ඇහත් හරියට රත් වෙනවනේ. එතකොට එහෙමනම් ඍතුජ රූප ටිකත් එතන තියෙනවා 8ක්. දැන් 8ේ ගොඩවල් 2යි, රූප 10ේ ගොඩවල් 3යි. එතකොට රූප තිබෙනවා 30යි 46. ඒ විතරක් නෑ. දැන් අපි ඇහැ පේනවට ඇහැ පේන්න හොඳයි, ඇස් හොඳට පේනවා, ඇස් වලට කඳුළු ගලන්නේ නෑ, අරවා මේවා කියලා ඔන්න බෙහෙත් જાතියක්, බෙහෙත් ආහාර જાති, ඖෂධ ආහාර ගන්න. ඉතින් එහෙම කෑවන් පස්සේ ඔය කියන බොටු කොල කෑවන් පස්සේ ඇස් පේනවා. ඔහොම තියෙනවනේ. රත්තරම් පාට වෙනවා කියනවා. කරවිල කෑවන් පස්සේ රත්තරම් පාට වෙනවා කියනවා. ඊළඟට ඇස් වලට හොඳයි කියලා ඔය කොළ જાති කනවා. ඉතින් වගේ જાති තියෙනවා. ඉතින් ඒක නිසා දැන් කෑම කෑවන් පස්සේ කෑම නැතුව ගමන් ගිහිල්ලා ඇහැ පියේ වෙලා ඔය ඇවිල්ලා ඊට පස්සේ කෑම ටිකක් කෑවා කියන්නේ. එතකොට ආහාරද රූප නිසා හොඳට අර ඔය රූප කලාප ටික ඔක්කොම පණ ගහලා ආයෙන. එතකොට ආහාරද රූපත් තිබෙනවා. දැන් චිත්තජ රූප කලාපයක් තියෙනවා 8යි, ඍතුජ රූප කලාපයක් තියෙනවා 8යි, ආහාරජ රූප කලාපයක් තියෙනවා 8යි. ඒ රූප කලාප 8 ඉන්නේ අර රූප කලාප තුන ළඟමයි. එතකොට කීයක් තියෙනවද මේ රූප කලාප මෙතන ඇහැගාව අපිට හිතාගන්න බැරි වුණාට? ඔතන තිබෙනවා රූප කලාප වලින්ම 6ක්. රූප කලාප 6ක් තිබෙනවා. කර්මයෙන් හටගත් රූප කලාප 3ක් තිබෙනවා. ඒ මොකද්ද? චක්කු ප්‍රසාද රූපය කලාපය, කාය ප්‍රසාද රූප කලාපය, භව රූප කලාපය. ඔය තුනම හැදුනේ කර්මයෙන්. ඒ ටික ඔය ඇහි තියෙන. ඒක නිසා තමයි දැන් අපි ඇහැට ඇන්නයින් පස්සේ ඒ ඇහැට ඇන්නන් පස්සේ දැනෙන්නේ චක්කු ප්‍රසාද රූපේ ප්‍රසාදයක නෙවෙයි, කාය ප්‍රසාදයක. හැබැයි රූපයක් පේන්නේ කාය ප්‍රසාද දෙකට නෙවෙයි, චක්කු ප්‍රසාදයක. ඒ නිසා ඔය තුනම තුන් දෙනාම ඔය ඇහැ හරියට තියෙනවා. කාය ප්‍රසාදය අනිත් හැටි තියෙනවා හැබැයි. හැබැයි ඇහැ ගාව කාය ප්‍රසාද රූපේ තියෙනවා. ඊළඟට ප්‍රසාද රූප කලාප එහෙම නැත්නම් මේ කාය දසක, භව දසක, චක්කු දසක කලාප තුනක් තිබෙනවා කර්මයේ. ඊළඟට හිතින් හටගත් කලාපයක් තිබෙනවා, ඒක 8ක්. ඍතුයෙන් හටගත් කලාපයක් තියෙනවා, ඒක 8ක්. ආහාරයෙන් හටගත් කලාපයක් තියෙනවා, ඒක 8ක්. ඔතන තිබෙනවා රූප ඔක්කොම 54ක්. රූප 54ක් තිබෙනවා. මේ රූප 54 එක මණ්ඩියේ තියෙන්නේ. හැබැයි ඔය රූප කලාපයේ එක රූප කලාපයකට එක පටවි ධාතු ගන්න තිබෙනවා. එක රූප කලාපයකට එක තේජු ධාතු ගන්න තිබෙනවා. ඒ වගේම ඊ පටවි ධාතු ආපෝතේ මේ පටවි ධාතු හතර එහෙම ඒ කික්කුවේ තිබුණාට හැම විලාන්න ඒ පටවි ධාතුව නියෝජනය වෙන්නේ Tamanta අයිති රූප කලාපයේ වශයෙන් විතරයි. අනිත් වෙ ළඟින් ඉන්නේ කිනාට මගේ නෑ දැය නේද කියලා එහෙම හේතු වීමක් නෑ. ඒ නිසා එක මණ්ඩියේ ඉන්නවා වෙන වෙන රූප කලාප 6ක්. මේක මෙහෙම කිව්වාම උපකල්පනාත්මක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රත්‍යක්ෂ නෑ. මේ ප්‍රත්‍යක්ෂයට ගොඩ වෙන්න නම් මේකට දාන්න ඕනේ සමාධිය. ප්‍රත්‍යක්ෂයේදී නම් සමාධිය දාලා සමාධියෙන් හොඳට හිත හොඳට සමාධිගත කරලා හිතට කණ්ණාඩි කරලා හිත එහෙම කරන්න පුළුවන් නේ. හොඳට හිත කණ්ණාඩි වගේ කරලා හොඳට හිත මයික්‍රොස්කෝපික් කරනවා. හොඳට හිත මයික්‍රොස්කෝපික් කණ්ණාඩියක් කරලා ඊට පස්සේ අර මේ හරියටම අර මැග්නිෆයින් ග්ලාස් එක වගේ ඔතෙන්ට
සමාධි හිත ඥානයක් දාලා ඥානයෙන් එක්කාසු වෙච්ච සමාධි හිත ඔය හරියකට මේ ලෝකේ ගැන මොකුවත්ම හිතන්නේ නැතු. අතීතයේ අනාගතයේ ගැන හිතන්නේ නැතු. කරපු දේවල් කරන දේවල් ගැන හිතන්නේ නැතු. රස්සාවල් කරන ලෝකේ ඕලාරික වැඩ කටයුතු හිතන්නේ නැතු. තමන් කරන කතාවවත් හිතන්නේ නැතු. ආස්වාස ප්‍රස්වාස වෙනවත් හිතන්නේ නැතු. හොඳට සමාධි වෙච්ච හොඳ බැබලෙන ප්‍රශාමේ ප්‍රභාසරෝ හිතක් ඉතින්ත දාලා දැම්මම මේ ඇහැට ඇරිවම ඔය ඇහි තිබෙනා වූ ඔය රූප කලාප හයම වෙනම 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 හොඳටම දැනෙනවා පේනවා මතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ රූප කලාපයක තිබෙන ධාතු ස්වභාව එක එකක් එක එකක් එක එකක් පාසම වෙනම වෙනමත් වෙන වෙනමත් ඇරෙනවා. ඔය දැනෙන දැනීම හොඳටම විදර්ශනා කරන්න පුළුවන් නුවණින් හොඳටම අර අපි කියනවා මේ සමාධියගත වුණා වූ නුවණින් හොඳට දැනගන්න පුළුවන්. එහෙම දැනගන්න පුළුවන් ගතියක් ඇත්ත වශයෙන්ම අපි හැම එක්කෙනාගේම හිත තුළ තිබෙනවා. දැනට පෙනුනේ නැතුවට හැම එක්කෙනාගේම හිත තුළ තිබෙනවා. එහෙම බලන්න පුළුවන්, දකින්න පුළුවන්, ඒ වගේම හැරෙව්වොත් ඒ මට්ටමට දියුණු කරලා පේන ගතියක් තියෙනවා. ඒක නිසා මම අද මේ පින්තුන්ට කිව්වේ ඇහැ ගාව තිබෙනවා රූප කලාප වශයෙන් හයක්, තනි රූප වශයෙන් 54ක්. ඒකත් මේ අවස්ථාවට අලුත් බණක් අලුත් ධර්මයක් කියලා හිතාගන්න. මේ අපි හිතමු මෙහෙම, මේ රූප 54 අපි හිතමු වෙන වෙනම වෙන වෙනම ගිහිල්ලා කතා කරලා තනියෙන් පුද්ගලිකව කතා කරලා පුද්ගලිකව හායි කියලා දැනගන්න ඕනේ කියන මට්ටමට යන්න ඕන නම් 54 වතාවක් හිත යොදන්න ඕනේ. එක වෙලාවකට පේන්නේ දැනෙන්නේ එකයි. එක වෙලාවකට පේන්න බලන්න පුළුවන්කම තියෙන්නේ එකයි. 54 වතාවක් මේ හරියට එක ගන්නට යවලා තමයි මේක බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම පුළුවන්ද? පුළුවන්. ඇයි? විදර්ශනාව සමාධිය දියුණු කරයින් පස්සේ අපේ මේ තිබෙන පස්සට බර වෙලා වැටෙන කිනා බහින ගිලන් වෙන ලෙඩ වෙන නැගිටින් කියනකොට කඩා වැටෙන මේ හිත සමාධිමත් වුණාම හරි වේගවත්. හරිම වේගවත්. දැන් හරියට කියනවා නම් මේ අර ඊතලයක් විඳින්න පුළුවන් කියනවනේ හුදුට කෙලීම තියෙන ඊතලය ඇද නැත්තම් විඳින්න පුළුවන්. ඒ වගේ ඇදේට තිබෙන්නා වූ ඒ වගේම බරට තිබෙන්නා වූ ඊතල විඳින්න බැරිද? ඒ වගේ මේකෙන් මේ හිත සමාධිමත් වුණාම හොඳට වේගවත් වෙනවා. ඉතාමත්ම කෙටි කාලයකදී මේවා 54 වතාවක් හරි මණ්ඩි වශයෙන් හරි බලා ගන්න පුළුවන්. එහෙම හැකියාවක් අපේ ගාව තිබෙනවා. ඒක දැනට නැති වුණාට මේ අහන බණේ බලෙන්, ධර්මයේ බලෙන්, ඒ වගේම මේ සෑම දිනාම වැඩුවා වූ, වඩන්නා වූ සීල, සමාධි, ප්‍රඥා බලෙන් ඒ උතුම් සමාධිය, ඒ උතුම් විදර්ශනා ඥාන සෑම දිනාටම ලැබිලා ඒව අවබෝධ කරගෙන ඉතින් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා කියලා මම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. එතනදි මම පොඩ්ඩක් අර සුතුමේ පැත්තෙන් හරි පොඩ්ඩක් තේරුම් ගන්න පොඩ්ඩක් ගැඹුරු වුණා වගේ මට තේරුණා. ඒ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් පොඩ්ඩක් තව පැහැදිලි අර එක්කම අපිට ගන්න දුක 20ක් තියෙනකොට සමාලෝචනය කරන්න පුළුවන් මෙතනයි දැන් 54ක් කියන්නේ කියන එක. ඒ 54 කොහොමද අපි බලන්නේ කියන එක හරි ඒක පොඩ්ඩක් අද පැහැදිලි කර ගන්නත් වෙන සම්පන්න තමයි මේ ලක්ෂණ රූප හතර ඔයකේ සම්හාම වෙන්නේ නැත්තේ ඒක හැම එකටම පොදුනා ඒක 58ක් වෙනවාද කියන එක එම එකක් හිතුණා.
ඒක සමිනාසා දැන් අර අද පහදලි කරපේ තව පොඩ්ඩක් තව ලිහිල් කරලා පුළුවන් නම් සාන්තික වෙන සමිනාස තේරුම් ගන්න ඕනේ. මෙහෙම තියෙන්නේ රූප ගත්තයින් පස්සේ මේ ප්‍රසාද රූපය ගැන තමයි අපි කියන්නේ. ඉස්සර වෙලාම දැන් අපි කිව්ව දැන් චක්කු ප්‍රසාද රූපය කියවනේ. ඒ චක්කු ප්‍රසාද රූපයේ ඒක ප්‍රධාන රූපයක්නේ. එතකොට අර සංසති ජරතා ඒව ලක්ෂණ රූපනේ වගේ අසෙ කෙටිලා තිබෙන යන්තම් මේ ගති මාත්‍රානේ. දැන් මේ ප්‍රසාද රූපය කියන එකට තනියෙන් ඉන්න බෑ. තනියෙන් පහළ වෙන්නේ නෑ. තනියෙන් ඇති වෙන්න බෑ. ඒක නිසා ඒ ප්‍රසාද රූපය ඇති වෙන්න ඕනේ ඒ මේ මණ්ඩියක් ඕනේ. ඒ කියන්නේ පිරිසක් ඕනේ. ඒක ස්වභාව ධර්මෙම පිළිතුරුයි. ඒ කියන්නේ ඒ මෙන්න මෙහෙමයි 10 ඉන්නේ. පඨවි ධාතුව ආපෝ රූපේ තේජු රූපේ වායු රූපේ වර්ණ රූපේ ගන්ධ රූපේ රස ඕජා කිනේ හට හැම වෙලෙම එකට ඉන්නවනේ. ඒකට එක්කාසු වෙනවා ජීවිත ඉන්ද්‍රියයි චක්කු ප්‍රසාදයයි කියන එක. එතකොට එතන තිබෙනවා රූප 10ක්. මේ රූප 10 හැම වෙලාවෙම එකට ඉන්නවා. මේ චක්කු ප්‍රසාද රූප මේ කියන්නේ ඇහැ මැරෙන්නේ නැති තාක්කල් මේ රූප 10 ප්‍රසාද රූපය හැටියට ඉන්නවා. හේතුව මේ චක්කු ප්‍රසාද රූපයට අනිත් රූප නැතුව ඉන්න බෑ. ඒ කියන්නේ තනියම අහසේ පහළ වෙන්න බෑ. ඒක නිසා මේ චක්කු ප්‍රසාද රූපය අනිත් රූප 8 මේ වැඩිලා තමයි තියෙන්නේ. ඒක පවත්වන රූපේ තමයි ජීවිත ඉන්ද්‍රියෝ. එතකොට මෙතන තිබෙනවා 10ක්. අපි ඒක ඉස්සෙල්ලා කිව්වා. එතකොට ඊ එතන තිබෙනවානේ බලන්න පඨවි රූපයක් තිබෙනවා ආපෝ තේජෝ වායු රූප තියෙන අනිත් ඒවා තියෙනවා. හැබැයි එතන පඨවි ධාතුව සපෝට් කරන්නේ ප්‍රසාද රූපේටයි. ආපෝ ධාතුව සපෝට් කරන්නේ ප්‍රසාද රූපේටයි. තේජෝ ධාතුව වායෝ ධාතුව සපෝට් කරන්නේ ප්‍රසාද රූපේටයි. වෙන මොකටවත් ඒ මණ්ඩලයේ ඉන්නා වූ ඒ එකතු වී ඉන්නා වූ අයට උදව් උපකාර කරනවා රැකබලා ගන්නවා පවතිනව ඇරෙන්න ඔය අහල පහල තිබෙනා වෙන රූප කලාප තිබුණත් ඒවාට මොකද තමත එහෙමක් නැහැ මේ අත්හලෙන. ඊළඟට මේ රූප කලාපය වැඩ කරන්නේ චක්කු ප්‍රසාද රූප කලාපය නමින් හැටියට. ඊළඟට තිබෙනවා ඒ හරියම වෙන ඇහැට සම්බන්ධ නැති නමුත් කිට්ටුවෙන් ඉන්න ඒ තමයි කාය ප්‍රසාද රූප කලාපේ. ඒකෙත් තිබෙනවා කාය ප්‍රසාදයට උදව් කරගෙන පවතින ඉන්න තව රූප නමයක් තිබෙනවා. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතේන්ද්‍රිය කියන එක. මෙතන පඨ රැවිලක් වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් අරකෙත් පඨවි කිව්ව තේජෝ වායෝ කිව්ව මෙතනත් පඨවි කියනවා තේජෝ වායෝ කියලා. එතන පඨවි තේජෝ වායෝ කියන මේ රූප ටික උදව් කරන්නේ උපකාර කරන්නේ මණ්ඩලයේ ගෙල ඉන්නේ චක්කු ප්‍රසාදයත් එක්ක. එතකොට මෙතන ඉන්න පඨවි ආපෝ තේජෝ වායෝ ඔක්කොම ටික බැඳිලා රංචු ගෙල ඉන්නේ කාය ප්‍රසාදයත් එක්ක. ඒක නිසා කාය ප්‍රසාදයේ තිබෙනා වූ පඨවි ධාතුව ආපෝ ධාතුව චක්කු ප්‍රසාදයේ රූප කලාපවලට වැටෙන්නේ. එයාට අයිති එයා ඉන්න තැන ඉන්න ඕනේ. දැන් මෙහෙම රූප කලාපයක ප්‍රසාද රූප වලට බරව අනිත් රූප ඔය විදිහට තියෙනවා. දැන් එතකොට චක්කු ප්‍රසාදයේ 10ක් තිබෙනවා කාය ප්‍රසාදයේ ඒ කලාපේ 10ක් තිබෙනවා. ඊළඟට ඔය කලාප දෙකටම වෙනස් වූ ස්වරූපයක් තිබෙන රූප කලාපයක් තිබෙනවා. ඒ තමයි භව රූපේ. එතන තිබෙනවා භව රූපය පවතන්ට
හේතු වෙන ඒකට උදව් කරන ඒකට පක්ෂපාතීව වැඩ කරන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ජීවිතය කියලා එහෙම නමයක් තිබෙනවා. හැබැයි ඒ මෙතන තියෙන පඨවි ආපෝ තේජෝ එහෙම අනිතිය දිගුට ගිහිල්ලා මේ ගිහිල්ලා කතා බහ කරලා එහෙනම් එන්නත් ඒකක් විල ඒ එවුව නැහැ. මේ මණ්ඩලයේ ඉන්න ටික මේ ටික රැක බලාගෙන ඒගොල්ලෝ ඉන්නේ. හැබැයි මේ රූප කලාප තුන වෙනස් වර්ග වෙනස් වෙච්ච ස්වභාවතරයක් යන වර්ණය කාය ප්‍රසාද භව ප්‍රසාද චක්මේ චක්කු ප්‍රසාද රූප කලාප උනාට ඔය තුන්ගොල්ල කලාප 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 ගැහිලා ඉන්නේ එක හරියට ඇහැ හරියි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් ඕකට එකතු වෙනවා තව මේ හිතින් උපන්නා වූ පඨවි ගතියක් ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕජා කියලා මේ හිතින් හටගත් රූප කලාපයකුත් එක්කසන ඒකත් ඔය හරියට ඉන්නේ. ඍතු ජාතකුත් ඔතන ඉන්නේ. ඒ ආහාර ජාතකුත් ඔතන ඉන්නේ. ඉතින් මේ රූප කලාප පහකටගෙන වෙච්ච විදිය ක්‍රමය වෙනස් වුණාට පහළ වෙලා තිබෙන විදිය වෙනස් වුණාට මේ අය ඉන්නේ එකම තැන. හරියට කියනවා නම් උත්සවයක් පවත්වනවා ඉන්ටර්ෆේස් හරි ඉන්ටර්නැෂනල් හරි මොකක් හරි ඔය මේ දිගින්නවා ඔය ඉන්ටර්ෆේස් නේම් දැන් ඔන්න අපි කියනවා මේ අහවල් තැන මේ අපි හිතමු මේ ඔස්ට්‍රේලියාවේ පිල්ලිලියාවේ කියන ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් එකේ ඔන්න විශේෂ උත්සවයක්. ඉතින් කියනවා ඉන්දියන් කට්ටියකින් 10 දෙනෙක් එන්න ශ්‍රී ලංකා කට්ටියකින් 10 දෙනෙක් එන්න ඊළඟට ඕස්ට්‍රේලියාවේකින් 10 දෙනෙක් එන්න USA කට්ටියකින් 10 දෙනෙක් එන්න ඔහොමම දැන් කොමියුනිටිස් වලින් 10 දෙනා 10 දෙනා 10 දෙනා ගන්න. හැබැයි ඔක්කොම ආපු ආවේ මිනිස්සු. ශ්‍රී ලංකාවෙන් ආවත් මිනිස්සු ඉන්දියෙන් ආවත් මිනිස්සු. හැබැයි එහෙම ආවට මිනිස්සු වුණාට ඒ 10 දෙනා ගිහිල්ලා ඒ 10 දෙනා මේ නියෝජනය වෙන්නේ ඒගොල්ලන්ගේ රට. ශ්‍රී ලංකාවේ රට, ඕස්ට්‍රේලියාවේ කියන රට. හැබැයි ඉන්නේ ඔපෙරා හවුස් එකේ. ඔපෙරා හවුස් එකේ හිටියට මේ 10 දෙනා 10 දෙනා මණ්ඩල වෙනම වෙනම දේවල් නියෝජනය කරන්නේ. හැබැයි දැම්මම පස්සේ ඔක්කොම ඉන්නේ එකම ඔපෙරා හවුස් එකේ. ආන්න ඒ වගේ හැබැයි 10 දෙනා එක මණ්ඩලයක ඉන්නේ. 10 දෙනා එක මණ්ඩලයක. ඉතින් ඒගොල්ලන්ට ආසන හම් වෙනවා නම් ආසන හම් වෙන්නේ ඒක. හැබැයි එක හූල් එකේ. ඒ වගේ. එහෙම ගත්තයින් පස්සේ දැන් බලන්න රටවල් 6කින් ගත්තයින් පස්සේ ඔය විදිහට මේ එකතු වෙනවනේ 60ක් කියන්නේ. ඉතින් රටවල් 6කින් ඊට පස්සේ 60ක් වුණාන් පස්සේ තනි මිනිස්සු 60 දෙනායි. ජාතින් වශයෙන් ගත්තොත් එහෙම මේ ගොඩරවල් 6යි. ආන් එහෙම බැලුවෙන් පස්සේ මේ ඇහැ තියෙන හරිය. චක්කු ප්‍රසාද, කාය ප්‍රසාද භාව ප්‍රසාද වශයෙන් යුනිට් වෙච්ච කලාප 6ක් තිබෙනවා. ඒ කලාප 6 තනියම වශයෙන් ගත්තොත් එහෙම 54ක් වෙනවා. හේතුව 8 වතුනක් තමයි තියෙන්නේ එකතන. ඔන්න ඔය විදිහටයි රූප කලාප ඔතන බලන්නේ. තේරුවා සර්. මොහොන් තින් මාස තේරුණ එක නම් හොඳට අඳ වේලා නැති නම් මම මේ සම්බන්ධ ප්‍රශ්නේ අහන්න ඊළඟ අවසරය ගතත් සම්මානන්නේ සමනාසිකද අටක් තියෙනවා කියලා ඒක සමාන රූප අනිත් රූප ඒක අයි විශේෂයෙන් අටක් විතරක එන්නේ කියන එක ලහුත මේ අර ඒකද අර 11ක් තියෙන බලස්කේ ඇයි එන්නේ කියන එක පොඩ්ඩක් ඊළඟ සතියේ ගත සම්මානන්නේ සමනාස දෙපන් සම්මාන තිරුවන් සරණයි. නම් ගොඩක් වෙලා යනවා. ඒ නිසා අපි ඊළඟ අවස්ථාවේ යමු. ඔව්. තිරුවන් සරණයි. එහෙනම් අද දවසේ අපි වැඩසටහන නිමා කරමු. ස්වාමීන් වහන්සේගේ කාලය තුන කල්පනා කරලා අපි ඉමුණ ලැබෙන සතියේදී හිටනේ අනිද්දා දවසේදී බදාදා දවසේදී සාකච්ඡාවට අපිට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්. එහෙනම් අපි නැවතත් මතක් කරනවා කට්ටියට
December මාසයේදී ඇති භාවනා වැඩසටහන 27 28 29 යන දිනයන්දී ඕස්ට්‍රේලියාවේ කැම්බ්‍රා නුවරදී පැවැත්වෙනවා. ඉතින් අපි බල සම්බන්ධ වෙන්න බැරි අයට ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඔන්ලයින් පුළුවන්කමක් තියෙනවා නම් ඒ අවස්ථාව ආරම්භ වෙන්න බලමු. ඕස්ට්‍රේලියාවේ ඉන්න අය ඉතින් තමන්ට හෝ තමන්ගේ තව හිතවත් අය සම්බන්ධ කරන්න කැමති නම් අපිට ඊමේල් පණිවිඩයක් එවුවොත් ඒකෙන් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම කිසියම් කෙනෙකුට කැම්බ්‍රා වල නවාතැන් පහසුකම් උදව්වක් ඕන නම් අපිට ඒ දන්න තැන් තියෙනවා. ඒවත් කතා කරලා කියලා හොයා ගන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් අපි කන්ටැක්ට් කරන්න. හොඳයි. එහෙනම් මේ වැඩසටහන පස්සේ ගෞරවයෙන් මම ආරාධනා කරනවා චන්ද්‍ර දිසනක මහත්මියටත් ආරි මහත්මියටත් ජයන්ත මහත්මියටත් මාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න කියලා. අර පටිච්ච සම්පාද කටුකුන්දේ ඥානන්ද හඳුරුගේ තුන්වෙනි පොත මුද්‍රණය සම්බන්ධව මට මේ වැඩසටහන මුල ආවේ කෝල් එකේ එකයි ලංකාවෙන් ඒකන පොඩ්ඩක් කියන්න. හොඳයි. එහෙනම් මම ගෞරවයෙන් ජිනලංකා ස්වාමීන් වහන්සේට පූජ්‍යපද වැඩිමනි ජිනලංකා ස්වාමීන් වහන්සේට අපි විනෝමේ මේ උන්වහන්සේගේ කාලයේ ශ්‍රමය වැය කළා. දැන් කොපමණ කලක් තිස්සේ දුන්නාස අපිට මේ සේවාව කරන්න. ඉතින් ඒ උන්වහන්සේට සියලු දෙනාම අපි වෙනුවෙන් මම නමස්කාර කරනවා. උන්වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි මේ සතියේ නැත්නම් ලබන සතියේ විතර නැත් රූප කාණ්ඩ පිළිබඳව විවරණයකට යමුද ස්වාමීන් වහන්සේ වහන්සේගේ අවසරය තියෙනවා නම් එහෙම ගිහිල්ලා සුමාන දෙකක් තුනක් විතර දෙකක් විතර ඉදි කරලා නැවත ධම්ම සංගණිප කරන කොටස වලට යොමු වෙමුද කියන කාරණාව එහෙම යෝජනාවක් ආවා. ඉතින් ඒ පිළිබඳ දිනවක වano ඔබ වහන්සේත් එක්ක කතා කරලා තියෙන ගන්න පුළුවන්. හොඳයි. ඊටම ගොල්වෙන් ස්වාමීන් වහන්සේට මෙනවා. දැන් සඳින ආකෘතිලන් සරණයි. ඉතින් තේරුම් මහත් දලුවත් මහත්මයා බොහොම ශ්‍රද්ධාවෙන් කැපකැප වෙලා බොහොම කාලයක් තිස්සේ ධර්ම ප්‍රචාරය කිරීමේ පරම පවිත්‍ර අදහසින් පවත්වාගෙන එන දහම් වැඩසටහනක තවත් අවස්ථාවක් තමයි මේ අවසන් කරන්නට දවුනේ. අද දවසේත් අපි ගැඹුරු ධර්මයේ පිළිබඳව ප්‍රශ්න උත්තර වශයෙන් ගොඩාක් කතා කළා. ඉතින් මේක කතා කරන්න තීරණ අවබෝධ වෙනකොට වෙනත් හිත හසුරවන්නට පැති විවර වෙනකොට ධර්මයේ රසාස්වාදයක් ඇති වෙනවා. ඒක දුරෝභ මිශ්‍රණය දැනගැනීමේ කැමැත්ත මත දැනගැනීමේ කැමැත්ත ඇති වෙනවා මිසක ඒ අවබෝධ වෙන ධර්ම වලට ලෝභ කරන්නේ නැහැ. ඒක නිසා ලෝභයේ මේ කැමැති තිබුණා පුදුම වෙනසක්. ඉතින් ඒ ධර්මය තේරුම් ගන්නට ඇති වෙන කැමැත්ත මත උපකර දෙන වැඩසටහනක් අදත් මේ විදිහට අපි උදාහරණයක් පන්කර ගත්තා. ඒ තුලින් උපදින්නා වූ උපදුනා වූ සියලුම කුසල ධර්මයන්ගේ බලයෙන් ශක්තියෙන් මේ පින්වත් දල්වත්ත මහත්මයාටත් පවුලේ සැමදෙනාටම සහභාගී වී සිටින්නා වූ පින්වත් මහත්මයන් පින්වන්ත සැමදෙනාටම සවරට සිසිරස ගුවන් විදුලි හරහා මේව අහගෙන ධර්මමය චින්තනයක් හදා ගන්න උත්සාහ කරමින් පවතින සැමදෙනාටම ධර්මඥානෙ පහළ වේවා, භාවනාඥානෙ පහළ වේවා, ශ්‍රද්ධාව වැඩි වේවා, වීර්ය සති සමාධි ප්‍රඥා වුණ ධර්ම වැඩි වේවා. තවත් මේ වාගේ ගැඹුරු ධර්මයේ හිතමින් තේරුම් ගනිමින් වටහා ගනිමින් ප්‍රඥාව අවදි කර ගන්නට වේවා. සියලුම ධර්මයන්ගේ තිබෙන අනිත්‍යත්, දුක්ඛත්, අනාත්මත් තේරුම් අරගෙන පරම ශාන්ත වූ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට වේවා. නිවන් පිණිස මේ ලැබූ කුසල් හේතු උපනිශ්‍රේ වේවා කියලා තුමි මෛත්‍රීන් ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරන සෙනගනාටම තිරුවන් සරණයි. සාදු 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 සීලවන්තං කුලවන්තං සීලවන්තං කුලවන්තං
සාදු 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 සා